කරගෙන ආවේ මුල්ල ආයතන විසින් ගනුදෙනු කරවන්නට නිකුත් කරන එහෙමත් නැත්නම් ලබා දෙන විවිධ මුල්ල නිමැවුම් ඒකෙදි ඩිපොසිට් පැත්තේ එහෙමත් නැත්නම් ලයබිලිටි වගකීම් පැත්තේ තියෙන කියන්නේ මුල්ල ආයතනයට වගකීමක් වන නිමැවුම් ගැන අපි කතා කරා. ඊළඟට අපි පටන් ගත්තා ණය නිමැවුම්. ණය නිමැවුම් කතා කරන්න පටන් ගත්තා. අපි ඒක ඉවර කරේනේ අපි අද එතන ඉඳන් යමු. දැන් මුල්ල පද්ධතියක එමතම් ෆයිනන්ෂල් සිස්ටම් එකේ එක පැත්තක ඉන්නවා අතිරික්ත ඉතුරුම් තියෙන අය. එමතම් තමන්ගේ ආදායමට වඩා වියදම අඩු නිසා ඉතුරුම් ගොඩක් අතේ තියෙන අය ඉන්නවා. ඒගොල්ලෝ තමයි මුල්ල පද්ධතියක සේවර්ස්ලා, ඉතිරි කරන අය. ඒගොල්ලන්ගේ ඉතිරි කිරීම් විවිධ මුල්ල ආයතන හරහා අනිත් පැත්තේ ඉන්න බරෝවස්ලා ණය ගන්න අයට යනවා. ණය ගන්න අය තමයි ආර්ථිකය තුළ මම ඉස්සෙල්ලා කතා කරපු විදිහට මේ ආර්ථික කටයුතු, ව්‍යාපාර කටයුතු, නිෂ්පාදන කටයුතු, සේවා කටයුතු, ඒ ගොඩක් දේවල් සිද්ධ කරනවා. ඒ කියන්නේ ඉකොනොමික් ඇක්ටිවිටීස්, ආර්ථික ක්‍රියාකාරකම්. ඒගොල්ලන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් නිසා තමයි ආර්ථික සංවර්ධනය, දළ දේශ නිෂ්පාදන, ඒ සියලු දේවල් රට තුළ වැඩි වෙන්නේ. එhmena ඒගොල්ලන්ට තමන්ගේම මුදල් වලින් ඒ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න බෑ තමන්ගේම ප්‍රාග්ධනයෙන්. ඒ නිසා ඒගොල්ලෝ ප්‍රාග්ධනය අපේක්ෂා කරනවා මේ සමාජයේ ඉන්න විවිධ අතිරික්ත ඉතුරුම් තියන අයගෙන් ලබා ගන්න විදිය. හරි. ඒකේ ඒ ක්‍රියාදාමය තමයි අපි මුල්‍ය පද්ධතිය තුළ දකින්නේ. එක්කෝ මුල්‍ය අතරමැදි කරුවන් වෙච්ච බැංකු පද්ධතිය, ඒ වගේම ව්‍යාපදිංචි මුල්‍ය සමාගම්, කල්බද සමාගම්, මේ වගේ ආයතන හරහා ඍතුරුම් ණය ගන්නන් වෙත අරමුදල් අවශ්‍යය වෙත ගලාගෙන යනවා. අනිත් පැත්තෙන් මුල්‍ය වෙළඳපළ ඉල්ලුම සැපයුම් මත ක්‍රියාත්මක වෙන එක, ඒකේ ඉන්න විවිධ ආයතන කොටස් වෙළඳපළ, ණයකර වෙළඳපළ, ඒ වගේම වාණිජ පත්‍ර වෙළඳපළ, බැඳුම් කර වෙළඳපළ ගොඩක් ඒවා තියෙනවා. ඒතර ඒ හරහා අනිත් පැත්තෙන් ප්‍රාග්ධනය අවශ්‍යයට අර අතිරික්ත අරමුදල් ගලාගෙන යනවා. ඒතර දැන් අපි කතා කරන්නේ අරමුදල් අවශ්‍යය, එහෙම නැත්නම් ණය ලබා ගන්න ඕන අයට මුල්‍ය ආයතන ඉදිරිපත් කරලා තියෙන මුල්‍ය නිමැවුම් මොනවද කියන එක. තොට ක්‍රම දෙකකට යනවා. එකක් තමයි ණය විදියට යනවා. විශේෂයෙන්ම මුල්‍ය අතරමැදි කරවන්න ආරයන්නේ ණය, වැඩි ප්‍රමාණයක් ණය. ඒ ණය ලබා ගනිද්දී ඒ ණය පදනම් වෙලා තියෙන්නේ මුල්‍ය අතරමැදි කරවන්න වෙච්ච බැංකු පද්ධතියේ ණය පදනම් වෙලා තියෙන්නේ තැන්පත් කරුවන් බැංකුත් එක්කලා ඉතුරු කරන තැන්පතු මත. මම එදා කිව්වා ඒ තැන්පතු මත පදනම් වෙලා තමයි ණය නිර්මාණය කරගන්නේ. තැන්පතු නැත්නම් ණය නැහැ. මොකද බැංකු වල ව්‍යාපාර කටයුතු කරන්නේ තමන්ගේ ප්‍රාග්ධනයෙන් නෙමෙයි. බැංකුවේ ව්‍යාපාර කටයුතු කරන්නේ මම බැංකුවක ශේෂපත්‍රයක් සහ සාමාන්‍ය සමාගමක ශේෂපත්‍රයක් සංසන්දනය කරලා පෙන්නුව බැංකුවක වගකීම් පැත්තේ වැඩියෙන්ම තියෙන්නේ බැංකු ශේෂපත්‍රයේ තැන්පතු කරුවන්ගේ තැන්පතු වගකීමක් විදියට විශාල ප්‍රමාණයක් 80ක් 90ක් එක එක බැංකුවන වෙනස් වෙනවා. ප්‍රාග්ධනය තියෙන්නේ ඉතාම බොඩි ප්‍රමාණයක්. ඒක ප්‍රාග්ධන සැපරුම් අවශ්‍යතාවය තියෙන්නේ 100ට දැන් 16 17 18 ඉන්න දැන් 20 වෙනකන් වැඩි වෙලා තියෙනවා. 80ක් මෙහෙම නම් තියෙන්නේ තැන්පත්. ඒතකොට ඒවම තමයි දකුණු අත පැත්තේ බැංකු විශේෂපත්‍රයේ තියෙන වත්කම් පැත්තේ තියෙන්නේ ස්ථාවරත්කම් තියෙන බොහොම ටිකයි. යන්ත්‍ර සූත්‍ර ගොඩ නැගිලි ඉඩම් පොඩ්ඩයි තියෙන්නේ. වැඩිම තියෙන්නේ ණය සහ අත්‍තිකාරම් කියන වත්කම. ණය අත්‍තිකාරම් කියන්නේ ඔන්න ණය අවශ්‍ය වෙන ගනුදෙනු කරවන්ට ඒ අරමුදල් සම්පාදනය කරන ක්‍රමවේදය. මම එදා කිව්වා ණය මුදල් 100%ක්ම තැන්පතු මත දෙන්න බෑ. තැන්පතු වලින් 80%ක් තමයි ණය මුදල් විදියට ගනුදෙනු කරවන්ට ලබා දෙන්නේ. ඒකට හේතුව මේ තැන්පතු කරුව කොයි විලේකාරී ආවොත් එහෙම තමන්ගේ තැන්පතුවේ මුදල් ආපසු ගන්න
ප්‍රවශීල වත්කම් ඉක්මනින් මුදල් බවට පත් කරන්න පුළුවන් වත්කම් විදියට බැංකු පද්ධතිය තුළ තියෙනුණු 120ක වත්කම් ප්‍රමාණයක්. ඒ කියන්නේ මුදල් ෆිසිකල් කෑෂ් කියන එක මුදල් ඊළඟට ඉල්ලුම් තැන්පත් අවුරුද්දකට අඩුවෙන් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ඒක භාණ්ඩාගාර බිල්පත් නම් උපරිම අවුරුද්ද තමයි කාලය භාණ්ඩාගාර බැඳුම් කර ඒ වගේ ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කරන්න පුළුවන් වත්කම් 120ක ප්‍රමාණයක තියෙනුණු එක ද්‍රවශීලතාවය. මේක ඉතාම තදින් නියාමනය කරනවා ඉතාම ළඟින් නියාමනය කරනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ හේතුව ඒ ද්‍රවශීලතාවය නැතිවීම යම් බැංකුවක ගනුදෙනු කරවන්න තැන්පත් කරොන්ට තමන්ගේ තැන්පතු ආපසු ලබා ගැනීම නොහැකිවීම බැංකුව කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. බැංකු පද්ධතිය ක්‍රියාත්මක වෙන විශ්වාසය මත අපි ගිහිල්ලා අපේ තැන්පතු දානවා බැංකු පද්ධතිය තුළ අපි දන්නේ අපේ තැන්පතු වලට මොකද වෙන්නේ කියලා. බැංකුවේ ඔක්කොම තැන්පතු එකතු කරලා එක එක විදියට ආයෝජනය කරනවා වැඩිම ණයවල. ණයවල තියෙන මේ මූලික දේ තමයි ණය ගන්න එක්කෙනා මොන හරි ගැටලුවක් නිසා ඒ ණය මුදල් ආපසු ගෙව්වේ නැත්නම් බැංකුවට ලැබෙන cash inflow එක එහෙම නැත්නම් බැංකුව දීපු ණය ආපසු අය කරගැනීමට බැරි වෙනවා. එහෙනම් බැංකුවට ආපසු මුදල් ගලාගෙන එන්නේ නැත්නම් බැංකුවට බැරි වෙනවා අනිත් පැත්තට තැන්පත් කරුවන්ට මුදල් ගෙවන්න. මොකද බැංකුව අර්බුදයකට පත් වෙනවා. එහෙම දැනගත්තු ගමන්ම ඉන්න සියලුම තැන්පත් කරුවෝ එනවා මේ තමන්ගේ තැන්පත් වාපසු ගන්න බැංකුවට තැන්පතු නැහැ එහෙම ගෙවන්න. එතකොට අර්බුදයකට ලක් වෙනවා. ඒ නිසා සමස්ත බැංකු පද්ධතියම අර්බුදයකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්ව ගන්න ශ්‍රී ලංකා මහ බැංකුව ඉතාම තදින් නියාමනය කරනවා ප්‍රවශීලතා අනුපාතය කියන 120 අනුපාතය. ඒ ඒ අමතර කතාවක් ණයත් එක්කලා සම්බන්ධ වෙලා තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන. දැන් මම දන්නවා මෙතන මේ ඔඩියන්ස් එකේ ගොඩක් ඉන්නවා ඒ ලෙවල් කරලා මේ මේ සිලබස් එක මේ හදාරන අය මේ පාඨමාලාව හදාරන අය. සමහරට වාණිජ විෂයන් කරපු නැති අය ඉන්නත් පුළුවන්. හරි. ඉතින් ඕගොල්ලන්ට මොනවා හරි නොතේරෙන දේවල් තියෙනවා නම් ටක් ගාලා කමෙන්ට් එකක් දාන්න. කිසි ගැටලුවක් නැහැ. ඒත් මට ඒක බලලා තේරුම් කරලා දෙන්න පුළුවන්. අනිත් එක මේ දැන් මේ සිලබස් එක කව කරද්දී දැන් මේ ටික මේ මේ මේකේ විතරක්ම නෙමෙයි දැන් මේ මම නෝට්ස් වල විතරක්ම නෙමෙයි ඔයාලට පුළුවන් ඕනම මේ වෙබ්සයිට් එකකට ගිහිල්ලා මේකට අදාළ කරුණු පිළිබඳව වැඩිදුරට තොරතුරු හොයා ගන්න. හරි. මේ එහෙම වුණාම පහසු වෙනවා මේ මේ පිළිබඳව අවබෝධය ලබා ගන්න සහ විභාගයට උත්තර ලියන්න. ඒක තේරුම් ගන්න මොනා ගැටලුවක් තිබුණොත් මොකද දැන් මට ෆේස් ටු ෆේස් හම්බ වෙන්නේ නැති හින්දා තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න අමාරුයි. තේරුණා නැද්ද කියලා දන්නේ නැහැ. ඒක ඔගොල්ලෝ පොඩ්ඩක් එහෙම ගැටලුව තැනක් තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. මේ ඒකට මට ඒක අපව විස්තර කරන්න පුළුවන්. ඒ ණය කියන එක මුල් ආයතන වලට අවදානමක් දෙනවා. මොකද හේතුව ණය ලබාගත්තු පුද්ගලයන් ණය නොගෙවා පැහැර හරින්න පුළුවන්. ඒතකොට ඒ අවදානම ණය අවදානම කියලා අපි සඳහන් කරනවා. ඒතකොට මේ ණය අවදානම අඩු කරගන්න මුල්‍ය ආයතන ණය මූලධර්ම කියලා වර්ගයක් තියෙනවා. ඒක උගලට ණය ඉගෙන ගනිද්දී ටික ඉගෙන ගන්න හැම්බේ. මේ ණය මූලධර්ම අනුගමනය කරමින් ණය ලබා දෙනවා. ඒතකොට ණය ලබා දීම සයන්ස් එකක් වගේම ආර්ට් එකක්. විද්‍යාවක් වගේම කලාවක්. ඒතකොට මේක තේරුම් ගන්න ඕන ලැබ් දීපු ණය ටික ඔක්කොම අය කරගන්න පුළුවන් විදියට තමයි බැංකු ණය දෙන්න ඕනේ. මොකද බැංකු වල ණය දෙන්නේ බැංකුවේ ප්‍රාග්ධනයෙන් නෙමෙයි. තැන්පත් කරුවන්ගේ තැන්පත් වලින්. එමනම් අනිවාර්යයෙන්ම තැන්පත් කරුවෝ ඉල්ලනකොට තැන්පත් ගෙවන්න නම් දීපු ණය ආපහු අය වෙන්න ඕනනේ. ඒක මුල්‍ය පද්ධතිය යහපත්ව පවත්වාගෙන යන්න නැත්නම් බැංකු පද්ධතිය යහපත්ව පවත්වාගෙන යන්න මේ හේතු වෙනවා. එහෙම අය කරගන්න බැරි වෙන එක අහිතකර විදිහට බලපානවා. එහෙනම් මුල්‍ය ආයතන ණය මූලධර්ම ක්‍රෙඩිට් ප්‍රින්සිපල්ස් කියන ඒවා අනුගමනය කරන. අතර මූලිකවම තේරුම් ගන්න ඕනේ තමයි මුල්‍ය ආයතනය ගුණාත්මක ණයක්. ආපසු අය කරගන්න පුළුවන් ගුණාත්මක ණයක් තමයි දෙන්න ඕන. අතර ඒ ණය දීව සම්බන්ධයෙන් වරින් වර විවිධ නිර්ණායක අදාළ බැංකු විසින්ම එහෙම නැත්නම් ශ්‍රී ලංකා මහා බැංකු විසින් සමට රජයේ විසින් මඟ පෙන්වනවා. දැන් දැන් මේ මේ මෙන්න මේ මම ඉතක් කිව්වේ දැන් මේ කොවිඩ් වසංගත කාලය කියන්නේ රටේ සාමාන්‍ය පරිදි කටයුතු වෙන කාලයක් නෙමෙයි නිසා අපිට තේරුම් ගන්න අමාරුයි සාමාන්‍ය ආර්ථික කටයුතු කොයි විදිහට සිද්ධ වෙන්නේ කියලා.
ඒ නිසා new normal condition මේ තියෙන්නේ නේ සාමාන්‍ය තත්ත්වෙ නෙමෙයි. ඒ නිසා අපි රජය වරින් වර එමෙතන වාර්ෂිකව අයවැය ලේඛන ඉදිරිපත් කරලා ආර්ථිකයේ ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕන අංශ පිළිබඳව අවධානය යොමු කරනවා. මේ දවස්වල මේ කාබනික පෝර නිෂ්පාදනය. ඒකට යම් කාබනික පෝර නිෂ්පාදකයක යන්ත්‍ර සූත්‍රය එමෙ ගන්න ගන්න ණය ගන්න අවශ්‍ය වේ. හැබැයි ඒකට විශේෂ සහන සමහර ලැබෙන්න ඕන. මොකද ඒවා ඒ තියෙන අවධානම කොයි වගේද කියලා තක්සේරු කරලා ඊට සමාන සංචාර කර්මාන්තයට කාලයක් දුන්නා නේ. අන්න ඒ වාගේ රජයේ විසින් ප්‍රමුඛත්වය ඉදිරිපත් කරන අංශ බැංකු විසින් තමන්ගේම අවධානම පිළිබඳ සැලකිලිමත් වීම ප්‍රමුඛත්වය ඉදිරිපත් කරන ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ඒ අදාළ නිර්දේශ ඒ සිළු දේවල් මත තමයි ණය ලබා දීම සිදු කරන්නේ. අපි ද කතා කරන්න පටන් ගත්තා ණය නිමැවුම. ඒතර දැන් මුල්‍ය පද්ධතිය එමෙතන මුල්‍ය සමාන මේ ව්‍යාපාර ආයතන ණය ගන්න අය අපි ගත්තොත් එහෙම රීටේල් කස්ටමර්ස්ලා ඔය හවුස් හෝල්ස් කියලා අපි ගත් තිබුණේ අපේ මුල්‍ය මේ පද්ධතිය තුළ දකුණු අත පැත්තේ ගෘහ ඒකක කියලා. වම් අත පැත්තේ ගෘහ ඒකක ඉන්නවා ඉදිරි කිරීම කරන අය. දකුණු අත පැත්තේ ගෘහ ඒකක ඉන්නවා ණය ගන්න අය විදියට. ඒගොල්ල ගොඩක් වෙලාවට ගන්න පරිභෝජන අවශ්‍යතා සඳහා තමයි ණය. හරි පරිභෝජන අවශ්‍යතා එදිනෙදා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගන්න. ඒතර ඒගොල්ලෝ ගොඩක් වෙලට තමන්ගේ ආදායමෙන් වැටුපෙන් තමයි ණය ලබා ගන්නේ. හරි ඒ වගේ අපිට වර්ග කරන්න පුළුවන්. ව්‍යාපාරික ආයතන ගත්තොත් ව්‍යාපාරික ආයතන තමන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා තමයි වලට තමයි ණය ලබා ගන්න. ඒතර ප්‍රාග්ධන අවශ්‍යතා මූලිකවම කොටස් දෙකක් තියෙනවා කිව්වා මතක ඇති. එකක් තමයි කාර්ග ප්‍රාග්ධන අවශ්‍යතා. එදිනෙදා නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්න ඊළඟට වැටුප් ගෙවන්න හරි ඒවා කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා. ඒ සඳහා ඕන වෙන දේවල්. අනිත් පැත්තෙන් වත්කම් මිලදී ගන්න යන්ත්‍ර සූත්‍ර ඉඩම් ගොඩනැගිලි වගේ දීර්ඝ කාලීනව යෙදවෙන ප්‍රාග්ධනය ස්ථාවර ප්‍රාග්ධනය. ඒතර ස්ථාවර ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා කියන ණය අවශ්‍යතා තියෙන්න පුළුවන් ණය ගන්න අයට. දැන් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ආයතනයක එමුතන නිෂ්පාදන ආයතනයක ලබා දෙන ණය වර්ගයක් තමයි අයිරා කියන්නේ. අයිරාවල විශේෂත්වය තමයි අයිරාවක් ලබා දෙන්න පුළුවන් ජංගම ගිනුමක් පවත්වන ගනුදෙනු කරුවෙක් විතරයි. ඒක සමහර වෙලාවට තනි පුද්ගල එහෙම නැත්නම් වැටුප් ලබන ගනුදෙනු කරුවන් ජංගම ගිනුම් පවත්වාගෙන යනවා. තමන්ගේ වැටුප් චෙක්පත් ලබා ගන්න මේ චෙක්පත බැර කරන්න වැටුප් ලබා ගන්න. ඉතින් මේ වගේ වෙලාවට අයිරා වෙන අවස්ථා තියෙනවා. හරි ඒකත් පෞද්ගලික පරිභෝජනයට අයිරා කරන අවස්ථා තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට අයිරාවක් කියන ණය නිමැවුම අපි ලබා දෙන්නේ ව්‍යාපාරික ගනුදෙනු කරුවන්ට. අයිරාවක් ලබා ගන්න නම් මූලිකවම තියෙන්න ඕන යහපත් ගනුදෙනු ඉතිහාසයක් සහිත ජංගම ගිනුම. ජංගම ගිනුම. ඒතර කාරක ප්‍රාග්ධන මේ අයිරාවන් ආකාර දෙකකට ලබා දෙනවා. එකක් තමයි తాවකාලික අයිරා temporary overdraft. ඒ අයිරාවක විශේෂ ලක්ෂණය තමයි ජංගම ගිනුමේ ශේෂය ඉක්මවා. ඒ කියන්නේ ඒක මයිනස් මේ කරලා ඍණ කරලා ගනුදෙනු කරුට ශේෂය ගන්න පුළුවන්. දැන් ජංගම ගිනුමේ ශේෂය බැරනම් ඒ කියන්නේ ජංගම ගිනුම හිමියෙක් කෙනාගේ මුදල් තමයි ජංගම ගිනුමේ තියෙන්නේ. හරි. ඊළඟට ඒක ඍණ ශේෂයක්. හර ශේෂයක් ආවොත් ඒ කියන්නේ ශේෂය ඉක්මවා. ගිහිල්ලා මුදල් අරන් තියෙනවා නම් එහෙම පුළුවන්කම තියෙනවා ජංගම ගිනුම් වල පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒ අමතර ප්‍රමාණය බැංකුව විසින් ගනුදෙනු කරුට ලබා දීපු ණයක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ බැංකුවේ මුදල්. මේක බැංකුව අය කරගන්න ඕන. ජංගම ගිනුමේ බැර ශේෂයක් තියෙනකොට ඒක ජංගම ගිනුම් හිමියාට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ජංගම ගිනුමේ ස්වභාවය අනුව. හර ශේෂයක් තියෙනවා නම් හර ශේෂය කියන්නේ අයිරාවක් අනිවාර්යයෙන්ම. එහෙනම් අයිරාව බැංකුව විසින් ලබා දෙන්නේ ණය මූලධර්ම
පද නම් කරගෙන. අතන මූලිකවම අයිරා වර්ග දෙකක් තියෙනවා. තාවකාලික අයිරා. ඒක උපරිම කාලය දවස් 90ක් වගේ, ඒ කියන්නේ මාස 3ක් වගේ කාලයක් සඳහා ලබා දෙන්නේ. ඒකෙත් වර්ග දෙකක් තියෙනවා. අනුමත එහෙම නැත්නම් කලින් පිළිවිදාන සලස්වාගත්තු අයිරා. වේලාසෙන් අනුමත කරගන්නවා. දයම් වෙලෙන්දෙක්ට එයා හිතනවා වෙන සිංහල අවුරුද්දට එහෙම නැත්නම් නත්තල් කාලයට හෝ වෙනත් මොන හරි උත්සව කාලයකට එයාට තමන්ගේ වෙළඳපළේ භාණ්ඩ අලවිය වැඩි කරගන්න පුළුවන් කියලා. අලවිය වැඩි කරගන්න පුළුවන් කියලා හිතලා එයා පඩුතොග රැස් කරනවා. අන්න ඒ වගේ වෙලාවකට වේලාසනේ බැංකුවත් එක්ක කතා කරලා විධි විධාන දාගෙන එයාට අවශ්‍ය ප්‍රමාණයට අයිරා කරන්න. ඒ කියන්නේ ගිරුම ශේෂය ඉක්මවා ශේෂය පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට මේ අනුමත කරපු තාවකාලික අයිරාවක් ජංගම ගිනුමට ලබා ගන්න. ඒතර අනුමත කරන වෙලාවට ගොඩක් වෙලාවට අපයක් සුරැකුමක් අපි ඒකට කියන සිකියුරිටි එක සුරැකුමක් ගන්නා බොහෝ විට එවැනි සුරැකුමක් වෙන්නේ පුද්ගල අපයක් පුද්ගල අපයක්. එහෙම නැත්නම් එයාට පුළුවන් වෙනත් ගිනුමක ඉතිරි කිරීමේ ගිනුමක හෝ ස්ථාවර තැන්පත් ගිනුමක තියෙන ශේෂයක් අපේට තියලා ඒ ශේෂයෙන් 90ක් දක්වා මුදලක් අයිරාවක් ඉදිරි භාවිත කරන්න පුළුවන් කැමති නම්. එහෙම නැත්නම් සාමාන්‍ය තාවකාලික අයිරාවක් එහෙම නැතුව පුද්ගලයන් දෙදෙනෙක්ගේ හෝ තනිපු පුද්ගලයෙක්ගේ අපය මත කවුරු කෙනෙක්ගේ අපය මත බැංකුවට විශ්වාසන්ත පුද්ගලයෙක්ගේ අපය මත ලබා දෙනවා මේ කියන විදිහට අනුමත කරපු තාවකාලික අයිරාවක්. ඒ ඉතින් ගොඩක් කරලා ලබා දෙන්නේ ඉතාම හොඳින් කණුදිනු පවත්වන ජංගම ගිනුම් හිමියෙක්ට තමයි. අනිත් එක අනුමත නොකළ තාවකාලික අයිරාගෙන එදිනෙදා ඔය දැන් අර මං ඉස්සෙල්ලා කිව්වේ වැටුප් ලබා ගන්න අය ජංගම ගිනුම් පවත්වගෙන යනවා. ඒ වගේ වෙලාවට බැංකුව දන්නවා අනිවාර්යයෙන්ම මෙයාට ඒ අහවල් දවසට වැටුප බැර වෙනවා කියලා. ඉතින් යම් ප්‍රමාණයක අයිරා කරන්න උනොත් එහෙම බැංකුව අයිරා කරලා ගිනුමේ ශේෂය ඉක්මවා චෙක්පත් ගේවනවා නිෂ්කාශනයෙන්. එදිනෙදා උදේට බැංකුවට චෙක්පත් ගොඩක් එනවා. අපි ඒකට කියනවා නිෂ්කාශනය කියලා. ඒ නිෂ්කාශනයේ ක්ලියරින් ඒකෙදි ලැබෙන චෙක්පත් ගෙවන්න පාවිච්චි කරනවා. ඒතකොට හොඳින් කණුදිනු කරලා තියෙනවා නම් යම් කණුදිනු කරුවේ බැංකුව කණුදිනු කරුට නොදන්නවා වුණත් ශේෂය හර කරලා චෙක්පත ගෙවනවා. එහෙම නැත්නම් චෙක්පත නොගෙවා අපසු යවන්න ඕනේ. ඒක ජංගම ගිනුම් හිමියාගේ ගිනුමට අහිතකර විදිහට බලපාන. ඒතර ජංගම ගිනුම හොඳින් පවත්වාගෙන යන නිසා බැංකුවත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙන හොඳ කණුදිනු කරුවෙක් නම් බැංකුව මේ වගේ වෙලාවට ඒ චෙක්පත් ගෙවලා දැන් මේ වගේ ඒව සම්බන්ධයෙන් මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තියෙනවා නේද? ඒකෙදි තියෙන්නේ ගොඩක් වෙලාවට වැටුප් ලබන සේවකේ එයාගේ ගිනුම ගොඩක් කල් පවත්වාගෙන යනවා. එයාගේ විදුලි බිලක් ගෙවන්න මේ ආවම ඒකේ මුදල්ම විදුලි බිලට දීපු චෙක්පතක මුදල් යම් ප්‍රමාණයක් මැද වෙච්ච නිසා බැංකුව රිටර්න් කරනවා. මේක කොහොමද මේකට කොහොමද බැංකුව මුණ දෙන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්න එනවා. එතකොට මේක වැදගත් වෙනවා. දැන් ඒක බලන්න ඕන ගිනුම යහපත්ව පවත්වාගෙන ගිහින් තියෙනවද? එතකොට ගිනුමේ රිටර්න් චෙක්පත් මුදල් නැතිකම නිසා නොගෙවා ආපසු යවලා තියෙනවද? එහෙම නැත්නම් ඉතින් ඒ කියන්නේ යහපත්ව පවත්වාගෙන තියෙනවා. ඒක තමයි ඉතින් එකම නිර්ණායක. ඊට අමතරව දීර්ඝකාලීන ගනුදෙනු කරුවෙක්ද? දීර්ඝකාලීන ගනුදෙනු කරුවෙක් නම් ඒ කියන්නේ යහපත් සබඳතා බැංකුවත් එක්ක තියෙනවා. බැංකුව හොඳින් දන්න එක්කෙනෙක්. අනික බැංකුව ගනුදෙනු කරුවගේ අවශ්‍යතාවය මොකද්ද? ඒක ඊටාම බරපතල අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. එක්කෝ රෝහලක බිලක් ගෙවන්න, එහෙම නැත්නම් දරුවෙක්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දීපු චෙක්පතක් වෙන්න පුළුවන්. ඔය වගේ ලයිට් බිල, වතුර බිල, ඊළඟට ඉන්කම් ටැක්ස් ඒ වගේ බිල්පත් ඒ වගේ චෙක්පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකදී ඒ එතන සිද්ධියේ තියෙන බරපතලකම අන්න ඒ වගේ තීරණය කරලා මේ ශේෂය ඉක්මව චෙක්පත ගෙවන්න කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ වට අපි එදිනෙදා අයිරා කරනවා. එතකොට එකඟ වූ පරිදි හැකී ඉක්මනින් ගෙවා අවසන් කරන්න ඕනේ. අයිරා කරලා ගණඳුන කට දැනු දෙනවා. මෙන්න මේ ගිනුම අයිරා කරා. ඒ නිසා මේක වහම ගෙවන්න කියලා. අනිත් එක ස්ථිර අයිරා. ස්ථිර අයිරා කියන්නේ ඒ නිෂ්පාදන ආයතනය
ව්‍යාපාර ආයතනේ ඒකේ බිස්නස් සයිකල් එක එහෙම නැත්නම් ව්‍යාපාර කරන ස්වභාවය අනුව ඒගොල්ලන්ට නිරන්තරයෙන්ම ඒගොල්ලන්ගේ කාරක ප්‍රාධාන්‍ය වුණතාවයක් ඇති වෙන උදාහරණයක් විදිහට අපි ගමු අපනයන සමාගම. අපනයන සමාගම භාණ්ඩ අපනයනය කරනවා. අපනයනය කරාට පස්සේ කාලයක් ගත වෙනවා මේ භාණ්ඩ සඳහා මුදල් ලැබෙන්න. ඒකට ඒ මුදල් ලැබෙන්න කාලයක් ගත වෙනකොට ඒ අතර කාලයේදී ඒ සමාගමට කටයුතු කරගෙන යන්න බැරි වෙනවා. තමන්ගේ දිනදා ව්‍යාපාර කටයුතු අමුද්‍රව්‍ය මිලදී ගන්න ඒ වගේ දේවල් කරන්න බැරි වෙනවා. අන්න ඒ වගේ වෙලාවට බැංකුවෙන් ස්ථිර අයිරාව ගන්න බලමු. මොකද ඒගොල්ලෝ දන්නවා ඒක නිරන්තරයෙන්ම එනවා. මාස 3න් 3ට 6න් 6ට එහෙම එන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ස්ථාවර වත්කමක් අපයක් විදිහට තියලා ස්ථාවර අයිරාව ලබා ගන්නවා. ඒකේ උපරිම කාලය අවුරුද්දයි. ඒතර අවුරුද්දෙන් අවුරුද්ද අවශ්‍ය නම් ඒ වත්කමේ ගණනය කරලා වටිනාකම ගණනය කරලා අයිරාව දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. ඒකේ පොලිය අනුපාතිකය සාපේක්ෂව අඩුයි තාවකාලික අයිරාවක පොලිය අනුපාතිකයට වඩා. හේතුව මේක වේලාසනෙන් පෙන්කොත් එක කතා කළා ස්ථාවර වත්කමක් කියන එක අපේට තියලා ස්ථාවර වත්කම් කියන්නේ ඉඩම ගොඩනැගිල්ලක් ස්ථිර යන්ත්‍ර සූත්‍රය වගේ දේවල් ලබා ගන්න. ඉතින් ලොකු ව්‍යාපාරික ආයතන සමාගම් නම් අපි ඒකට කියනවා කෝඕපරේට් ගරන්ටි. ඒ කියන්නේ ආයතනික අපේ සම්පූර්ණ ආයතනය පර්සනල් ගරන්ටි එකක් දෙනවා ආයතන අධ්‍යක්ෂවරුන් ආයතනයෙන් අපි ඒකට කියනවා කෝඕපරේට් ගරන්ටි. ඒවා ඉහළ මට්ටමෙන්ම පිළිගන්නවා. ඒතකොට ඒ ආයතන හොඳින් පර්ෆෝම් කරන ආයතන. හොඳින් ක්‍රියාත්මක වෙන ආයතන. පුද්ගල ණය අන්මාර ඉස්සල කියපු පර්සනල් ලෝන්ස්. ඉතින් පුද්ගල ණය මම එදා පටන් ගත්ත කතා කරන පුද්ගල ණය පරිභෝජන කටයුතු සඳහා තමයි වැඩිම ගන්න. ඒ කියන්නේ තනේ පුද්ගලයන් සඳහා හෝ බද්ධ ගිණුම් සහිත පුද්ගලයන් සඳහා කියන දෙන්නේ විදියට හෝ තනි තනියම ගන්න ණය. ඉතින් මේවා විවිධ කටයුතු වලට ගන්න පුළුවන්. හරි විවිධ කටයුතු වලට ගන්න පුළුවන්. ඒවා එතකොට නිවාස කටයුතු වලට ගන්න උනන් අන්න නිවාස ණය විදියට සලකනවා. එතකොට ඒකෙදි ගන්න ඇපය සුරැකුම වෙනස්. මොකද්ද අපි නිවාස ණය පුද්ගලයෙක් දෙනකොට ගන්න එක? ඒ මිලදී ගන්නා නිවාසය හෝ මිලදී ගන්නා ඉඩමේ උකස ලබා ගන්නවා. උකස ලබා ගන්නවා. ඒක පුද්ගල ණයක්. නමුත් ඒක නිවාස ණයක් විදියට අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. හේතුව ස්ථාවර වත්කමක් අපේට ගන්නවා. ඒතකොට පොලිය අනුපාතිකය වෙනස්, කාලය වෙනස්. ප්ලස් ඒක නිවාස ණයක් වුණාම දීර්ඝ කාලයකට අවුරුදු 10කට 15කට 20කට වගේ දෙනවා. මොකද හේතුව නිවාස ඒකකයක් කියන එක මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් විදියට අපි සලකන නිසා. ඒතකොට නිවාස ණය අපිට මේ සාමාන්‍ය පුද්ගල ණය වලින් වෙනස් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒතකොට මෙතන බොහෝ වෙලාවට පුද්ගල ණය කියන්නේ ඔය සෞඛ්‍ය කටයුතු, අධ්‍යාපන කටයුතු, ඒ වගේ දේවල් වලට ලබා ගන්න ණය. මේවා කෙටි කාලීනයි. අවුරුදු 3ක් වගේ කාලේ මොනවා හරි භාණ්ඩ මිලදී ගන්න ඔය යන්ත්‍ර සූත්‍ර කියන්නේ ගෙදරට භාවිතා කරන මොනවද ෆ්‍රිජ් එකක්, ඒ කියන්නේ යුටිලිටි ඇයිටම්ස් කියන්නේ නේ පාරිභෝගික භාණ්ඩ. ඒවා මිලදී ගන්න. ඒතර අවුරුදු 3ක් වගේ කාලයකට දෙන්නේ ඕනෑම අවශ්‍යතාවයකට කියලා දෙන්නේ. ගොඩක් කලාට මෙතෙන්දි ගන්න පුද්ගලයන් දෙන්නෙක්ගේ ඇපය තමයි ගන්න. ඒස පොලිය සාපේක්ෂව වැඩි. දැන් මේක පුද්ගල ණය නිවාස ණය වුණාම හොඳ ඇපයක් අපිට හම්බ වෙනවා ඉඩමක හෝ නිවාසයක උකස. එතකොට අපි පොලිය අඩුයි, කාලේ වැඩි. ඒ වගේ වෙනස්කම් තියෙනවා. හරි, ඒක තේරුම් ගන්න ඕනේ. ඊළට දැන් මෙතන තව විශේෂණයක් තියෙනවා. දැන් ඔය පල්ලෙහා එක කතා කරනවා උකස් ණය කියන එක. රන් භාණ්ඩ උකස් ණය. රන් භාණ්ඩ උකස් ණයත් පුද්ගල ණයක් වෙන්නේ. ඒතර ඒකේ අපේ විදියට ගන්න පුද්ගලයා සත්තු එයාගේට අයිති රන් භාණ්ඩ. ඒතර ඒක අපේට ගන්න නිසා ඒකේ පොලිය අනුපාතිකය අර සාමාන්‍ය පුද්ගල ණය වලට වඩා වෙනස්. ඒතර ඒකේ උපරිම කාලය අවුරුද්ද. උපරිම කාලය අවුරුද්දයි. මොකද රන් භාණ්ඩ වල මිල ඊටාම ඉහළ පහළ යන නිසා වේගයෙන් අවුරුද්ද කාලයක දෙන්නේ. ඉතින් අවුරුද්ද කාලයකදී ඕනනම් බේර ගන්න පුළුවන්, නැත්නම් අලුත් කරන්න පුළුවන්. එහෙම පහසුකම් තියෙනවා. ආයතනික ණය මේවා කියන්නේ විශාල සමාගම්
නිෂ්පාදනා එතන ඒ වගේ කෝපරේට් කස්ටමර්ස්ලා. ඒත් ඒගොල්ලන්ගේ අවශ්‍යතා ගොඩක් වෙනස්. ඒගොල්ලෝ නිෂ්පාදන කටයුතු වලට සම්බන්ධ වෙනවා. මේවා සාමාන්‍ය මට්ටමේ එහෙම නැත්නම් සාමාන්‍ය පොඩි මට්ටමේ සමාගම් වෙන්න පුළුවන්, විශාල බෞද්ධාතික සමාගම් වෙන්න පුළුවන්, ඕනම එකක් වෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය, ඒගොල්ලන්ගේ ආර්ථික ක්‍රියාවලිය වෙනස්. ඒගොල්ලෝ ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ නිෂ්පාදන වෙළඳාම ඉන්දිකිරීම ඔයගේ ගොඩක් දේවල් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර ඒගොල්ලන්ගේ අවශ්‍යතා වෙනස් වෙනකොට ඊ වෙනස් වෙන අවශ්‍යතා අනුව කෙටි කාලීන, මධ්‍යකාලීන, දීර්ඝකාලීන විදියට ණය ලබා දෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඒගොල්ලන්ගේ කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා වලට අයිරාවලට අමතරව කෙටි කාලීන ණය ලබා දෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ස්ථාවරවත්කම් ගන්න නම් වඩන කෙලිවිල දී ගන්න, ඉඩම් මිල දී ගන්න දීර්ඝකාලීන ණය ලබා දෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ගේ ලබා ගන්න සුරැකීමුත් විවිධයි. ස්ථාවරවත්කම් ගන්න පුළුවන්. ඊළඟට ජංගම වත්කම් අපි ජංගමත්කම් විදිහට ගොඩක් වෙලාවට ආයතන වලින් ගන්න බඩු තොගය. හරි. ඒගොල්ලන්ගේ බඩු තොගය ස්ටොක් ඉන් ට්‍රේඩ් කියන එක. ඒ වගේම ආයතන කැපේ මම අර ඉස්සෙල්ල කිව්වේ කෝපරේට් ගරන්ටි. අධ්‍යක්ෂක මණ්ඩලය ආයතන වෙනුවෙන් අපයක් දෙනවා. ආයතනයේ අපය. අන්න ඒ වගේ විවිධ සුරැකීම් ගන්නවා, විවිධ කාලවලට දෙනවා, විවිධ අවශ්‍යතා සඳහා දෙනවා. ඒ අනුව පොලි අනුපාත වෙනස් වෙනවා. හැබැයි සාපේක්ෂව ආඩුවේ මොකද මේගොල්ලෝ මේ ආර්ථික කටයුතු වල නිර්තලයි නේද? පරිභෝජන කටයුතු නෙමෙයි. ආර්ථිකයේ වර්ධනයට අවශ්‍ය වෙන විවිධ ක්‍රියාකාරකම් වල නේද සාපේක්ෂව පොලිය අඩුයි. ආයතනික ණයවල. ඊළඟ සුදුහා මධ්‍ය පරිමාණ. හරි. සුදුහා මධ්‍ය පරිමාණ කියන්නේ අපි ආර්ථිකයේ විශේෂ කණ්ඩායමක්. ඒගොල්ලන්ගේ ආර්ථික ශක්තියතාවය අඩුයි. vulnerability කියන්නේ ඒක වැඩි. ඒ කියන්නේ බිඳ වැටීම ඉක්මනට වෙන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලන්ම විශේෂයෙන් රැකබලා ගන්න ඕන කණ්ඩායම්. ඒගොල්ලන්ට විශේෂ ණය පහසුකම් දෙන්න ඕන. ලබා දෙන්න පුළුවන් සුරැකීම් අර වගේ ප්‍රබල නැහැ. අර ආයතන වගේ. ඒතකොට ඒ වගේ අයට සමහර වෙලාවට රජයේ මගින් විශේෂ ණය පහසුකම් නිර්දේශ කරනවා. හරි. එහෙම නැත්නම් වෙන ක්‍රෙඩිට් ලයින් මේගොල්ලෝ ආර්ථිකය තුල ආර්ථික කටයුතු කරන ශක්්‍යතාවය අඩු පල්ලෙහා මට්ටමකේ ක්‍රියාකාරීන්. මේගොල්ලෝ තමයි හොඳින් කටයුතු කරලා අර මහ පරිමාණ ව්‍යාපාරිකයන් බවට පත් වෙන්නේ. එතන මේගොල්ලන්ට විවිධ පහසුකම් යටතේ තමයි ණය ලබා දෙන්නේ. එතකොට මේගොල්ලන්ගේ ලබා ගන්න අප බොහොම ලිහිල්. ඒගොල්ලෝ සමහර වෙලාවට මේ අර ප්‍රොජෙක්ට් එකේ වත්කම් විතරයි. වෙන මොනවත් ගන්නෙ නෑ. ඒ වගේම පොලි සාපේක්ෂව ආඩුයි. දැන් මම අර කිව්වා වගේ පොලි ප්‍රතිමුල්ල පොලි ප්‍රතිදාන ඒගොල්ලන්ගේ අඩු පොලියක් අය කළා, ඉතුරු පොලිය රජයෙන් ගෙවනවා. පොලි ප්‍රතිමුල්ල කියන්නේ ඒගොල්ලන්ගේ ණය මුදල් ගෙව්වේ නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නැවත ඒ නොගෙවූ ප්‍රමාණය ගෙවනවා. ඒ වගේම මේගොල්ලන්ට විවිධ ඔය සංවර්ධන බැංකු වලින් ආසියානු සංවර්ධන බැංකු හෝ වෙනත් බැංකු වලින් සංවර්ධන බැංකු වලින් විශේෂ පහසුකම් යටතේ ඉතා අඩුපොලියට ණය ලබා දෙනවා. ඒතර ඒ අඩුපොලියට ලබා ගන්නා ණය මුල්‍ය ආයතනයේ සින් මේ ගනුදෙනු කරුවාට තව පොඩි ප්‍රමාණයක් පොලිය එකතු කරලා ලබා දෙනවා. 100ට 4ට 5ට 6ට වගේ පොඩි ප්‍රමාණන වලට මේගොල්ලන්ට ණය ලබා ගන්න පුළුවන්. මයික්‍රෝ ණය කියන්නේ තවත් කුඩා කණ්ඩායම්. ඒතර ඒගොල්ලෝ ඇත්තටම ගෘහ ඒකක වගේ තමයි. ගෘහ ඒකක වගේ තමයි ඉතා කුඩාම මට්ටමේ ආර්ථිකයේ කුඩාම මට්ටමේ මේ ක්‍රියාකාරකම් වල ඉන්න අය. මේගොල්ලොත් ආර්ථික ක්‍රියාකාරකම් කරන්නේ පරිභෝජන නෙමෙයි. කුඩාම මට්ටමේ ඉන්න අය ඔය ගෘහ කර්මාන්ත, හස්ත කර්මාන්ත ඔන්න වගේ මේ පොඩි ඉතා කුඩා මට්ටමින් සත්ත්ව පාලනේ ඒ වගේ කරන අය. හරි. ඒගොල්ලෝ කණ්ඩායම් ඉදිරියට එකතු කරලා තුන් එක එක්කෙනාගේ අපේ මත ලබා දෙන්නේ. તો ගොඩක් වෙලාවට මේ මයික්‍රෝ ණය සඳහා බැංකු පද්ධතිය එච්චර විවෘත වෙලා නැහැ. මයික්‍රෝ ණය කරන්නේ වෙනම මුල්‍ය සමාගම්, මයික්‍රෝ ණය සමාගම් ඉන්නවා ඒගොල්ලෝ. මොකද හේතුව මේගොල්ලන්ගේ සංඛ්‍යාව වැඩි, ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ අඩුයි. ඒ නිසා බැංකු පද්ධතියට ඉන්නවා විශාල පරිමාණයක ගනුදෙනු කරුවන්. ඒගොල්ලන්ට පහසු කරනවා බැංකුව ලාභ ලබා ගන්නවා. ඒ කියන්නේ මේගොල්ලා වෙනුවෙන් වැය කරන්න
කාලය හා සම්පත් අඩුකම නිසා ගොඩක් කලාට මෙවැනි ඉතා මයික්‍රෝ මට්ටමේ ගනුදෙනුකරුවන් බැංකු පද්ධතියෙන් ඈත් වෙලා ඔගලෝ අහලා ඇති පහුගිය කාලේ මයික්‍රෝ ණය නේ මයික්‍රෝ ණය ශුද්ධ මුල්‍ය ණය ප්‍රශ්නේ ලංකාවේ ඉතාම ශුද්ධ මුල්‍ය තමයි මේකට කියන්නේ මයික්‍රෝ ණය ඉතාම දරුණු විදියට මේ තාම තියෙනවා විවිධ අපහසුතාවන් වලට මේ ණයගත්වය පත් වෙලා තියෙනවා ඉතින් ඒක ඒ අදාළ ශුද්ධ මුල්‍ය සමාගම් නියාමණයටත් යම්කිසි මට්ටමක මඟ පෙන්වීම් තියෙනවා දැනට ශේෂ්ත්‍ර අනුව ගත්තොත් විවිධ ශේෂ්ත්‍ර අර ණයම අපිට ශේෂ්ත්‍ර අනුව වෙන් කරලා දෙන්න පුළුවන් දැන් ක්‍රෙඩිට් ලයින් එකක් ඒ කියන්නේ වෙන පහසුකමක් ආවොත් අපි දුම් විදේශන් වගාව ඒකට මොන හරි ප්‍රතිමුල්‍ය පහසුකම් ලැබෙන ණය කල මේ 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 ණය සහනදායි ණය ක්‍රමයක් ක්‍රෙඩිට් ලයින් එකක් වෙනවා ඒතර ඒ ඒ අනුව ඒව වෙනස් කරන්න පුළුවන් ඒ කියන්නේ ශේෂ්ත්‍ර අනුව වෙනස් කරලා ණය ලබා දෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මේවයි සිකියුරිටිස් අඩුයි පොලිය අඩුයි आर्थिक संवर्धन सन्मय मेके अपेक्षा आर्थिक संवर्धने उकस्नाय की विशेषित पुद्गल नय वर्ग मंग यदा मे कथाक मतकती मैं मे भाडवल अभी लबादन एपवल सुरकुंबल ऐते सा भावते मंग अंतिम कथाकर हिटी සුරකුම ලබා ගන්නා විදිය සුරකුම ලබා ගන්නා විදිය බැංකුව වෙනස් දැන් රන් බහන්ඩ උකස නේ රන් බහන්ඩ අපි ගත්තනේ උකස් ණය වලදී අපි ගන්නේ අදාළ ගනුදෙනු කරුවා සතු රන් බහන්ඩ දැන් රන් බහන්ඩ වල අයිතිය අපි ලබා ගන්නවා කොහොමද ලබා ගන්නේ රන් බහන්ඩ උකස उकसा मारे लियापद यम लियापद आयतने रजिस्ट्रार डिपार्टमेंट අර උකස් කොන්දේසි අනුව කොන්දේසි අනුව යම්කිසි ගෙවීම පැහැරීම කරොත් අන්න අයිතිය බැංකුවට මාරු වෙනවා හරි අයිතිය ණයකරුට භාවිතය බැංකුවට ඒ කියන්නේ උකස් ණයක විශේෂ ස්වභාවය තමයි අර රන් බහන්ඩ බැංකුවේ තැන්පත් කරන්න ඕන ඒක තැන්පත් කිරීමක් විතරයි අර භාවිතා කරන්න බැහැ අයිතිකරුට ඒක බැංකුවේ බැංකුව භාවිතා කරන්නේ නැහැ. නමුත් බැංකුව ඇතුලේ තියාගෙන ඉන්නවා. බැංකුව ඇතුලේ තියාගෙන ඉන්නවා. කාලය අවුරුද්දයි නේ. කාලය අවුරුද්දයි. කොටස් විදියට ගෙවන්න පුළුවන්. හරි. ඒ වගේම මේක ඊටාම පහසු ණයක්. ඊටාම පහසු ණයක්. කෙනෙක් විනාඩි 10කින් විතර ගන්න පුළුවන්. හරි. විනාඩි 10කින් විතර ගන්න පුළුවන්. පාවිච්චි කරන ලිය කියවිලි ඊටාම සරලයි. लक्षण
මේ වාක්‍යෙම මෙතනින් අයින් වෙන්න ඕන. මේකයි මෙන්න මේ ටික මෙතනින් අයින් වෙන්න ඕන. මේක මේ යට එක එකක් මෙතෙන්ට ඇවිල්ලා. ලෝකස් ණය වාර්ෂික එමෙතන කෙටි කාලීනයි උපරිම අවුරුද්දයි කොටස් දෙක ගෙවන්න පුළුවන්. අදාළ භාණ්ඩය බැංකුවේ තැන්පත් කරන්න ඕන. ඕනෑම අවශ්‍යතාවයක් ගන්න පුළුවන්. තාම පහසුයි. ඉක්මන්. ඒ වගේම තමයි බැංකුවට තියෙන වාසිය තමයි එමෙතන බැංකුවට තියෙන ආරක්ෂාව තමයි ණයකරු මේ භාණ්ඩය නිදහස් කරගත්තේ නැත්නම් බේරාගත්තේ නැත්නම් ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කරලා අය කරගන්න පුළුවන්. ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කරලා අය කරගන්න පුළුවන්. right ඊළඟ එක උඩපණ ණය. ඒ උඩපණ ණය කියන්නේ කෘෂිකාර්මික භාණ්ඩ ගොඩක් වෙලාවට එහෙම නැත්නම් ආනයන කරපු භාණ්ඩ. යම් කෙනෙක් භාණ්ඩ බඩු ආනයනය කරලා විකුණනවා. එතකොට බඩු තෝගයක් එකපාර ආනයනය කරනවා. එමෙතන නිෂ්පාදකේ වී බඩේ රුංගු සෝයා ඕන එකක් වෙන්න පුළුවන්. කෘෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ ආසන්න නෙළුවෙන් පස්සේ එයාට විකුණ ගන්නකම් එයා ගබඩා කරලා තියා ගන්න ඕනේ. එතකොට එයාට ඊළඟ මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරන්න අමාරුයි. අර බඩු ටික විකිනලා මුදල් ලැබෙන්නේ නැති නිසා. දැන් ඔයගොල්ලෝ කවුරුද දන්නවා මේ නිෂ්පාදන ආයතනයක සයිකල් එකේ අමුද්‍රව්‍ය මිලදී ගන්නවා. හරි. ඊළඟට භාණ්ඩ නිෂ්පාදනය කරනවා. භාණ්ඩ අලෙවි කරායින් පස්සේ තමයි නැවත මුදල් මේ ආයතනට එන්නේ. ඒ ආවම තමයි නැවත අමුද්‍රව්‍ය මිලදී අරගෙන ඒ නිෂ්පාදන ක්‍රියාවලිය චක්‍රයක් විදිහට යන්න පුළුවන්. නමුත් හිර වෙනවා බඩු අලෙවි කරගන්නකම් බඩු තුග විදියට තියෙද්දි අලෙවි කරගන්නකම් මුදල් ඇතුළට එන්නේ නැහැ. නේ? මුදල් ඇතුළට එන්නේ නැහැ. ඒ වගේලාට තමයි බැංකුවලින් මේ අර මුදල් කෙටි කාලීන අර මුදල් කාර්ක ප්‍රවෘත්ති අවශ්‍යතාවයන් සඳහා ලබා ගන්න. දැන් මෙතන උඩපණේ කියන්නේ මේ වගේ කෘෂිකාර්මික භාණ්ඩ. දැන් ගොඩක් වෙලාට ලංකාවේ උඩපණ ණය දෙන්නේ ගොවියන්ට නෙමෙයි සහල් මෝල් හිමියන්ට. සහල් මෝල් හිමියන් ගොවින්ගෙන් වී මිලදී ගන්නවා. මිලදී අරගෙන හාල් බවට පරිවර්තනය කරලා විකුණනකම් ඒගොල්ලෝ ගබඩා කරනවා. එතකොට ඒගොල්ලන්ට මුදල් ආපසු එන්නේ ඒගොල්ලන්ගේ සමාගම් වලට මේ වී හාල් බවට පරිවර්තනය කරලා අලෙවි කරායින් පස්සේ තමයි. එතකන් වී ටික තියෙනවා ඒගොල්ලෝ ගාව. ඒගොල්ලෝ වී විකුණන්නේ නැහැනේ. අන්න දැන් මේගොල්ලන්ට එදිනදා කටයුතු කරගන්න බැරි වුණාම මේ කාර්ක ප්‍රශ්න නැති වුණාම ඒගොල්ලෝ එකතු කරපු වීතෝග එකතු කරපු වීතෝග වඩපණ ණයක් විදියට අපේට තියලා ගන්නවා. යම්කිසි ආනයන කරපු භාණ්ඩ ආනයන කරන පුද්ගලයේ ඒ ආනයන කරපු භාණ්ඩ අපේට තියලා වඩපණ ණයක් විදියට අරගෙන එයාගේ අනිත් ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. දැන් බලමු වඩපණේදී වෙන්නේ මේ බඩු වල අයිතිය ලබා ගන්න එකයි. කොහොමද වෙන්නේ වඩපණ? අයිතිය ණයකරු භාවිතය අයිතිය ණයකරු භාවිතය ණයකරු සහ බැංකුකරු ඊළඟ උක දැන් ඊළඟ ණය වර්ගයේ තමයි හරි වෙළඳාම් යන ඉස්සලා අපි යමු නිවාස ණය. වෙළඳාම් ණය වලට යන ඉස්සලා අපි යමු නිවාස ණය. නිවාස ණය වල අයිතිය නිවාස ණය වලදී අපි මොන හරි ඉඩමක් හරි ගයක් හරි උකස් කරලා තමයි ගන්නෙ. ඒක අයිතිය බැංකු කරු. භාවිතය ණයකරු. ඒ ණයගත්තු එක්කෙනා ගෙදර පදිංචිලා ඉන්නවා.
නමුත් අයිතිය ලියාපදිංචි වීමකින් බැංකුවට මාරු වෙනවා. බැංකුවට මාරු වෙනවා. ඒ උකස් ලබා ගන්න අයිතිය ලබා ගන්න ආකාරය අනුව මේ ණය වර්ග කරලා දිනවා. ඒකයි මම ඔයගලට පෙන්වන්න උත්සාහ කරේ. उड़पन वेल ट्रेड फिनेंस उड़पन वेल सिद्धवेट मुखद वरीन मर वरीन मर बैंक करू सह ऐतिकारो गिहला अरे गबडाकीन गबडावे बहांड निदास्कर विकुन विकुनला विकुन पास बैंक विकुना बैंक करू गे अनुदन मत निदास्कर विधियट अर समागम अरे नायकारु अदाल बहान विकुनला लबिन मुदाल उड़पन नाय पियवन ट्रेड फिनेंस वेलंद नाय आनायन अपनायन कटुतु करन आयत लबा देन नाय पासुकम तमाई ट्रेड फिनेंस किया एकक तमाई නායවර ලිපි අතර මේක නායවර ලිපි කියන්නේ ණය පහසුකමක් නෙවෙයි ලබා දෙන පහසුකම නායවර ලිපියල් විවෘත කරගන්න මොන හරි වෙන ණයක් ගන්නවා වෙන්න පුළුවන් ජාත්‍යන්තර වෙළඳාමේ ගෙවීම් කිරීමට මේක ඇත්තරම මේක පහසුකමක් මේක ડોකියුමන්ටරි ක්‍රෙඩිට් නායවර ලිපියක් කියන්නේ ණයක් නෙමෙයි හරි ඒක මතක තියාගන්න මේ ජාත්‍යන්තර වෙළඳාමේදී ගෙවීම් කරන එක ක්‍රමයක් තමයි ડોකියුමන්ටරි ක්‍රෙඩිට් හැබැයි LC එකක් අරින්න මේකට අපි සරල භාෂාවෙන් මේ LC කියලා LC එකක් අරින්න දැන් බැංකුවේ එක්කෝ මේ අපි හිතමු වාහනයක් ගෙන්නනවා කියලා වාහනයක් ගෙන්නනවා නම් මම LC එකක් කරලා ඒ නිෂ්පාදකයාගේ බැංකුවට තහවුරු කරනවා මේ භාණ්ඩයට මම මුදල් ගෙවනවා කියලා හරි තහවුරුවක් දෙනවා LC එකෙන් කරන්නේ ඒක ඒ LC එකක් අරින්න නම් මම අදාළ මුදල මගේ බැංකුවේ තැන්පත් කරන්න ඕන හරි එහෙම නැත්නම් මම ණයක් අරගෙන වෙන ඒ බැංකුවෙම වෙන ණයක් අරගෙන ඒ ණය LC එකට ඉලව් කරනවා. ඒතර බහණ්ඩේ ආපු ගමන් හරි මේ ණය මුදල අය කරලා බැංකුව විසින් නිෂ්පාදකයාගේ අපනයන කරුගේ මෙමෙත වාහනේ එවපෙක් කෙනාගේ බැංකුවට යවනවා අපිට ડોකියුමන්ට්ස් එක දෙනවා. ඒතර අපි ડોකියුමන්ට්ස් එක අරගෙන ගිහිල්ලා අදාළ වාහනය ප්‍රේගුවෙන් නිදහස් කර ගන්න ඕක තමයි ක්‍රියාවලිය. එන්නේ ඉම්පෝටර්. ඔන්න මම ඉම්පෝටර් මම වාහනයක් ගෙන්න එක්කෙනා කියන්නකෝ. මේ එක්ස්පෝටර් වාහනය එවන එක්කෙනා. මේ ඉම්පෝටර් ගිහිල්ලා අපේ බැංකුව එයාගේ බැංකුවට ගිහිල්ලා LC එකක් කරනවා. අපි ඒකට කියනවා ඉෂුවින් බැංක්. නිකුත් කිරීමේ බැංකුව. රයිට්? ඒත් මේ දින්න එක්ස්පෝටර් ඉම්පෝටර් සේල්ස් කොන්ත්‍රාක්ට් එකක් හදා ගන්නවා මෙන්න මේ භාණ්ඩ මට එවන්න මම මේ දේ සල්ලි ගෙවන්න කියලා. ඒ පළවෙනි එක. දෙවෙනි එක දැන් මේකේ මුදල් ගෙවීමේ ක්‍රමවේදයට වාහනය ගෙන්නන එක්කිනා තමන්ගේ බැංකුව දැන් මම ලංකාවේ නම් මේ ලංකාවේ මොන හරි බැංකුවකට ගිහිල්ලා LC ඇප්ලිකේෂන් එකක් කරනවා. ඒතර LC ඇප්ලිකේෂන් එකක් යවද්දී එමෙත LC එකක් අරෙද්දී මම අදාළ මුදල මේ බැංකුවේ තැන්පත් කරන්න ඕන. මේ බැංකුවේ තැන්පත් කරන්න ඕන. ඒ මුදල එක්ක මගේ අතේ තියෙන සල්ලි වලින් එමෙත මම ඒ බැංකුවෙන්ම LC එකට අදාළ වෙන විදිහට ණයක් ගන්නවා. එන ඉෂුවෙන් බැංකුව මේ LC එක යවනවා අදාළ එක්ස්පෝර්ටර්ගේ පිටරට බැංකුවට. ඇඩ්වයිසින් බැංක් කියලා අපි කියනවා. එහෙනම් මේ LC එක ලැබුණාම එක්ස්පෝර්ටර්ට දැනුම් දෙනවා හරි මේක තහවුරු කළ LC එක ලැබුණා කියලා. එක්ස්පෝර්ටර් කරන්නේ මොකද්ද? බහණ්ඩය නෑ අපි තුම වාහනේ කියලා වාහනය එක්ස්පෝර්ට් කරනවා මේ ලංකාවට එවනවා ලංකාවට එවුවාම ඒකම එක්ස්පෝර්ට් අදාළ ડોකියුමන්ට්ස් එක මේ ඇඩ්වයිසින් බැංකුව හරහා ආනයන කරුගේ බැංකුවට ලබා දෙනවා ආනයන කරුගේ බැංකුවට ලබා දෙනවා ලබා දුන්නයින් පස්සේ අදාළ මේ පේමන්ට් එක ආනයන කරුගේ බැංකුවෙන් අපනයන කරුගේ බැංකුවට යවෙනවා. යවුවයින් පස්සේ ආනයන කරුගේ බැංකුව ડોකියුමන්ට්ස් එක මේ වාහනය ගෙන්නන එක්කෙනාට දෙනවා. එතකොට වාහනය ගෙන්නන එක්කෙනා කරන්නේ මේ ડોකියුමන්ට්ස් එක අරන් ගිහලා රේගුවේ වාහනය නිදහස් කරගන්නවා. ඒක ගෙවීමේ ක්‍රමයක්.
බිල්පත් වට්ටම් කිරීම discounting of bills. ඔන්න දැන් බිල්පතක් ලැබෙනවා. ඒක ජාත්‍යන්තර වෙළඳාමේදී ලැබෙන්නත් පුළුවන්, රටේ වෙළඳාම තුල ලැබෙන්නත්. බොහෝ විට බිල්පත් ලැබෙන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී. අපි ඒකට කියනවා බිල් එකක්. මේක ඇවිල්ලා මතක තියාගන්න ගනුදෙනු කළ හැකි උපකරණයක්. ඇත්තම මේක පොරොන්දු නෝට්ටුවක්, චෙක් එකක් වගේ තමයි. චෙක් එකක් වගේ තමයි. දැන් අපි යම්කිසි භාණ්ඩයක් මිලදී ගත්තාම ඒ මිලදී ගන්න පුද්ගලයාට අපි චෙක් එකක් දෙනවා. එක්කෝ එදාට එවිලෙම ගිහිල්ලා මුදල් ගන්න පුළුවන් අදාළ මේ බැංකුවෙන්, එහෙම නැත්නම් අපි ඩේට් චෙක් එකක් කියනවා නේද? අපි ඉදිරි දින දානවා. දැන් අද ඉඳන් සතියකට පස්සේ දිනයක් දා, ඉස්සරහ දිනයක් දාලා දෙනවා. මේ හાર્ඩ්වෙයාර් එකකින් බඩු ගත්ත කියන්නේ එයාට බඩු දෙනවා. ඒතකොට හાર્ඩ්වෙයාර් එකේ කෙනා ඒ දිනේ එනකන් ඉඳලා චෙක් එක බැංකුවට දාලා මුදල් ගන්නවා. ඒ වගේම තමයි ආනයන අපනයන වෙළඳාමෙත්. දැන් මා ඉස්සෙල්ලා කිව්ව ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එකේදී වෙන්නේ මොකද්ද? ආනයන කරු බැංකුවේ මුදල් තැන්පත් කරාම මේ ක්‍රියාවලිය පටන් ගන්නවා, එල්සී එක පටන් ගන්නවා. එතකොට ආනයන කරුට ඩොකියුමන්ට්ස් එක හම්බ වෙන එකම මේ ආනයන කරුගේ බැංකුව විසින් අපනයන කරුගේ බැංකුවට එවිලේම මුදල් යවනවා. හරි. එතනදී තියෙන බිල්පත, සයිඩ් බිල්පත එවිලේම මේ සල්ලි ටික යනවා. හැබැයි ඕනනම් මේ ආනයන කරුට පුළුවන් මේ අපනයන කරුත් එක්ක තියෙන සම්බන්ධයත් සලකලා බලලා දිගින් දිගටම සම්බන්ධ නැණ ආනයන කරුට පුළුවන් ණය පදනම මත අපනයන කරුගෙන් බඩු ගෙන්න ගන්න. තව මාසකින් ගෙවනවා, තව මාස 3කින් ගෙවනවා නේ. හරි. එතකොට මේ අපනයන කරු එවන බිල් වල තියෙනවා පොරොන්දු නෝට්ටුවක්. ඒ පොරොන්දු නෝට්ටුව මේ ආනයන කරු අත්සන් කරනවා. එහෙම තමයි බැංකුව අත්සන් කරනවා. තව මාස 3කින් ගෙවන්න පොරොන්දු වෙනවා කියලා. අන්න අපි ඒවට කියනවා බිල්පත්. එතකොට මේක යවනවා අපනයන කරුට, මේ බිල් යනවා. දැන් අපනයන කරුගාට ඒ තියෙනවා චෙක් එකක් කියලා හිතන්නකෝ. මේක නිකන් මේ කොලයක්. ඒ කොලේ තියෙන මොනවාද? ඒ අදාළ පුද්ගලයාගේ නම දාලා එයා එදා දවසේ ඉඳන් මාස 3ක් හෝ කාලෙ මොකක් හරි මාස 2ක් මාසයක් ඇතුළත අදාළ මුදලක් ගෙවනවා කියලා පොරොන්දු වෙනවා. ඒත් ඒක බැංකුවෙන් සහතික කරනවා. මේ ආනයන කරුගේ බැංකුවෙන් සහතික කරනවා. ඒක ඉදිරියේදී ලැබෙන්නේ. දැන් මං දැන් අපනයන කරු මම නම් මගේ ඉදිරි නිෂ්පාදන කරන්න බෑ. මේ බිල අතේ තියාගෙන මට මුදල් නැහැ. හරි, අපි ණයට බඩු දුන්නා වගේ තමයි. දැන් අපි දැන් ඕකම තමයි ඉදිරි දින දාලා චෙක් පතක් නිකුත් කරොත් එහෙම හાર્ඩ්වෙයාර් එකකට. ඒතර එයා මාසයකින් මේ මුදල් මේ ගන්න බලාගෙන ඉන්නකොට එයාට තව බඩු ගෙනා ගන්න මුදල් නැහැ. එයා මොකද කරන්නේ? මේ බිල් එක ගිහිල්ලා බැංකුවේ ඩිස්කවුන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් හොඳ ගනුදෙනුකරුවෙක්ට දීලා මුදල් ලබා ගන්න පුළුවන්. අපි දුමු බිලේ වටිනාකම, එහෙම නැත්නම් චෙක් එකේ වටිනාකම ලක්ෂයයි. ලක්ෂක චෙක් පතක්. ඒතර එයා තව මාසෙකින් තමයි ලක්ෂ ගන්න පුළුවන් වෙන්නේ නේ. තව මාසෙකින් ලක්ෂ ගන්න පුළුවන් වෙන්නේ. ඒත් මෙයා මොකද කරන්නේ? එක්ක බැංකුවට ගිහින් දෙනවා. බැංකුව බලනවා චෙක් එක නිකුත් කරලා තියෙන ගනුදෙනුකරු අපේම සමාගමක් නං, හොඳ සමාගමක් නං, පිළිගත් සමාගමක් නං, ඒගොල්ලන්ගේ ගැටලුවක් නැත්නම් අන්න චෙක් පත වට්ටම් කරලා අරයට ලක්ෂයක් වෙනුවට ඊට වඩා අඩු ප්‍රමාණයක් දෙනවා. එකම මේක මෙයාට දෙන්න පුළුවන් වෙනත් ව්‍යාපාරිකයකට. ඉතින් එයාට හොඳට මුදල් තියෙනවා. ඉතින් එයාට ගැටලුවක් නැහැ, හිර වෙන්නේ නැහැ. එයාත් මේ චෙක්පත අරගෙන චෙක්පතේ ලක්ෂයට වටිනාකම නෙවෙයි, ඊට වඩා අඩු වටිනාකමක් අර හાર્ඩ්වෙයාර් එකට දෙනවා. ඒතකොට එයා ඒ සල්ලි වලින් එයාගේ වැඩ කරගෙන යනවා. චෙක්පතේ දිනේ ආවම මේ චෙක්පත එක්ක ව්‍යාපාරිකයා හෝ බැංකුව අදාළ ගිණුමෙන් අය කර ගන්නවා. ඒ වගේම තමයි මේක. දැන් අපනයන කරුගේ අතේ තියෙනවා බිල්පත. දැන් ඒක ලංකාවේ අපි හිතමුකෝ තේ අපනයන කරුවේ කියලා. දැන් තේ අපනයනය කරාම ලංකාවේ අපනයන කරුට අර පැත්තේ තේ ගත්තු අය එවනවා. රයිට්. අපි තව මාස 3කින් ගෙවන්නේ. මේ බිල්පත් ටික තියෙනවා ලංකාවේ ඉන්න අපනයන කරුට. ලංකාවේ ඉන්න අපනයන කරුට ඉස්සරහට වැඩ කරගෙන යන්න බැරි නිසා එයා කරන්නේ මොකද? බැංකුවට ගිහිල්ලා ඒ ටික ඩිස්කවුන්ට් කරනවා. බිල්පත් වට්ටම් කිරීම කියන්නේ ඒකයි. ඒතකොට ඒකේ තියෙනවා නම් මිලියන එක වටිනාකමක් මූණතේ එයාට මිලියනයක් හම්බෙන්නේ නැහැ. ඊට වඩා අඩු කාලයක් අඩු මුදලක් තමයි හම්බෙන්නේ. ඒ වෙනස තමයි බිල්පත් වට්ටම් කරපු බැංකුවේ ලාභය. මොකද එයාට ඒ විලෙම ගන්න බෑනේ. එයාත් අර
කල්පිරණ දිනේ එනකම් වෙන්න ඕන. හරි මේදී ගණුම් කරු භාණ්ඩ මිලදීගෙන ඒ සඳහා ගෙවින් කීමිට ඉදිරි දිනක සඳහන් කොට විකුණුම් කරු වෙත ලියවිල්ලක් ලබා දී. ඒක තමයි අපි කියන්නේ බිල්පත දෙක ඇතරම පොරොන්දු නෝට්ටුවක්. මේක ගනුදෙනු කළ හැකි උපකරණයක්. ඒකනේ දැන් මේ අපනයන කරුගේ එක බැංකුවට දෙන්නේ. ඒක නිගෝෂියබල් ඉන්ස්ට්‍රුමන්ට් එක. ඒතර ඒකෙදී මේ මේ බැංකුව ඉදිරිපත් කරනවා නම් මේ මේ ආනයන කරුට බැංකුව ආනයන කරුට ඉදිරිපත් කරනවා නම් ආනයන කරු අහන්නේ නැහැ මේක මගේ අපනයන කරු එකද නැද්ද කියලා. එයා ඒක සහතික කරලා තියෙනවා නම් ගෙවනවා කියලා එයා ගෙවන්න ඕන. ඒ තමයි ගනුදෙනු කළ හැකි උපකරණවල වෙනස. දැන් චෙක් පතකුත් එහෙමනේ. දැන් මම චෙක් පතක් දෙනවා හાર્ඩ්වෙයාර් එකට. හાર્ඩ්වෙයාර් එක චෙක් පත තියාගෙන ඉන්න බැරි නිසා කල් තියෙන නිසා එයා තව කාට හරි දීලා සල්ලි ගන්නවා. ඒතර අනිත් අර ගත්ත අනිත් එක්කෙනා එයාට අයිතියක් ලැබෙනවා. එයාට අයිතියක් ලැබෙනවා අර ජංගම ගිණුමේ මුදල් ගන්න. ඒතර අයිතිය ගනුදෙනු කිරීම මගින් මාරු වෙනවා. අයිතිය ලියාපදිංචි වෙන්න ඕනේ. ඔන්න මෙතනත් වත්කමක් තමයි. बिल पतत चेक पतत वत्कम हरि तोर एक ही वत्कम में आयतीय मारो इन्हीं को मुद गानों देनु किरी मतुलिंग अन्य वत्तमाय आप इक्यने गानों देनु कल है कि उपकरण कीला दें इडम में हम मारो इन्हें आय में मनाद पैवरी मतुलिंग निकम पैवर द मारे इसलिए क्यों कि रन बहान्दा बैंक को निकम तेंपत कर ला तिब्बत आयतीय पैवर इन्हें රන් බහන්න නිකන් තැම්පත් කිරීමක් විතරයි. අයිතිය පැවරෙන්නේ නැහැ. අයිතිය පැවරෙන්න නම් ඒ වගේ ලියාපදිංචියක් සිද්ධ වෙන්න ඕන. ඒ අදාළ ආයතන ලියාපදිංචියක් සිද්ධ වෙන්න ඕන. නමුත් චෙක්පත් මුදල් ගනුදෙනු කළ හැකි උපකරණවල අයිතිය පැවරෙනවා කෙනෙක් තව කෙනෙක්ට දුන්නාම. කෙනෙක් තව කෙනෙක්ට දුන්නාම. පැහැදිලි ඇතිනේ? එතකොට මුල්‍ය ආයතනයේ දැන් අපි තුමු දැන් බැංකුවට ගිහිල්ලා මේක ඩිස්කවුන්ට් කරලා මුදල් ගන්නවා මේ නිෂ්පාදකයා බැංකුව මේක තියාගෙන ඉඳලා මාස 3ක් නම් මේ මාස 3ේ කාලයට අදාළ නියමිත දිනදී බිල්පත ඉදිරිපත් කොට මුහුණත වටිනාකම හොදේ ෆේස් වැලියු මුහුණත වටිනාකම ලබා ගනී. ඒතර මුහුණත ලබා වටිනාකම ලබා ගන්නකොට බැංකුව දීලා තියෙන ඊට වඩා අඩු වගයක් අර කාලයට ලැබිච්ච ආදායම තමයි ඒ වෙනස. විල්පත් වට්ටම් කිරීම. කල්බදු පහසුකම්. කල්බදු මේ තව ආකාරයක්. ලීසින් මේ ලීසින් කියන්නේ ඇත්තරම ලීසින් සමාගම් තමන්ගේ වත්කම් භාවිතා කරන්න දෙනවා. හරිද? භාවිතා කරන්න දෙනවා මේ අර කල්බදු ගන්න එක්කෙනාට ඇත්තම ලීසින් කියන්නේ ඒක. ඒ වත්කම භාවිතා කරන එක්කෙනා ඒ සඳහා වාර්ෂික වාරිකයක් මාසිකව කල්බදු කරට ගෙවනවා. කල්බදු එබැවින් කල්බදු යම් වත්කම භාවිතා කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරන නිමැවුමකි. යම් වත්කම දැන් අපි හිතමු මොනාරි නිෂ්පාදකයෙක්ට නිෂ්පාදකයෙක්ට එයාට වාහනයක් අවශ්‍ය වෙනවා එයාගේ නිෂ්පාදන කටයුතු බෙදාහරින්න හරි එක්ක යන්ත්‍රයක් අවශ්‍ය වෙනවා නිෂ්පාදන කටයුතු කරන්න එයාට එක්ක එයාට පුළුවන් වෙනවා ඕන එයාට පුළුවන් යන්ත්‍රය තමන්ගේ මුදලින් මිලදී ගන්න. ඒතරම් තමන්ගේ ප්‍රාර්ථන යොදලා යන්ත්‍රය මිලදී ගන්න පුළුවන් මේ නිෂ්පාදන කටයුතු සඳහා. එහෙම නැත්නම් ඒ යන්ත්‍රය බැංකුවකින් ණයක් අරගෙන නේද බැංකුවකින් ණයක් අරගෙන තමන් අයිති කරගෙන බැංකුවට වාරික විදියට ණය මුදල ගෙවලා ඒ යන්ත්‍රයෙන් ගන්න පුළුවන් ණය පදනම යටතේ. එහෙම නැත්නම් එයාට පුළුවන් කල්බදු පදනම යටතේ යම්කිසි ආයතනයකින් ගන්න අරගෙන එයා කරන්නේ වාරිකයක් ගෙවනවා. නමුත් එයාට යන්ත්‍රය අයිති වෙන්නේ නැහැ. නමුත් දැන් මේ කල්බදු සමාගම් සකස් කරලා තියෙන ක්‍රමවේදයන් අනුව අවශ්‍ය නම් අවසානයේදී යම් ඉතල ඩවුන් පේමන්ට් එකක් කරනවා අවසානයේදී ඉතිරි වටිනාකම කියලා යන්ත්‍රය අයිති කරගන්න පුළුවන්. ඒතර මේකත් එක්තරා විදිහක ණයක් වගේම තමයි. නමුත් කල්බදු කියන්නේ ඇත්තරම අර යන්ත්‍රය අයිති සමාගමට ඒ යන්ත්‍රය අයිති සමාගම විසින් මේක භාවිතා කරන්න දෙනවා කුලී වගේ භාවිතා කරන්න දෙනවා. ඒකට අපි කියනවා කල්බදු ලීස්.
එයා ඒ පොඩි වාරිකයක් ගෙවලා එයාගේ නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. මේ යන්ත්‍රය අයිති වෙන්නේ නැහැ එයාට අවසානයේදී. නමුත් දැන් තියෙන මේ ක්‍රමවේදය අනුව යන්ත්‍රය වුණා අපිට ගන්න පුළුවන්. ඒතර ඒ අනුව කල්බදු වර්ග දෙකක් තියෙනවා. මුල්ල කල්බදු මිහිම් කල්බදු කියලා. මුල්ල කල්බදු වල කල්බදු ලබා ගන්නා එක්කෙනා යන්ත්‍රය හරි වාහනය හරි ලබා ගන්න කෙනාගේ වත්කමට අදාළ සියලු ප්‍රතිලාභ සහ වගකීම් මාරු කරයි. ආන්තික වටිනාකමට අයිතිය පවරා දීමක් සහිතව හෝ රහිතව ගිවිසුම් අවසන් විය හැකියි. ඒතර අන්තිමට ඉතුරු වෙන වැලියු එකට අයිතිය පවරා දෙනවා. ඒ කියන්නේ කල්බදු සමාගම විසින් මේ වාහනය හෝ යන්ත්‍රය කල්බදු ලබා ගන්න එක්කෙනාට දෙනවා. මෙහිම් කල්බදු වල ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට මෙහිම් කල්බදු මේ කල්බදු සමාගම් වල දකින්න නැහැ. පැහැදිලි නේද? ඔය එක්තරා විදිහක අරමුදල් මාරු කරන ක්‍රමයක්. පොලිසින් නැකර හය ප්‍රචස් මිලාධික ප්‍රාග්ධන අයිතම මේ නිෂ්පාදකයෙක්ට වූ කර්මාන්තයක් කරන එකෙන්න මිලාධික ප්‍රාග්ධන අයිතම වාහන යන්ත්‍ර මිලදී ගැනීමට ඇති නිමෙවුමකි. ගැනුම් කර මූලික ගෙවීමක් ඩවුන් පේමන්ට් එකක් කරලා ඉතිරිය පොලිය සමග වාරික ලෙස ගෙවයි. ගෙවීම අවසන් වෙන අයිතිය ගැනුම් කරුට මාරු වේ. එතකොට ඔය කල්බදු සමාගම් විසින් ඉදිරිපත් කරන ණය නිමැවුම් තමයි මේවා. ලීසින් හයර් පර්චේස් ඒ දෙක. ගොඩක් වෙලාවට ඒවා ඉදිරිපත් ලබා දෙන්නේ මේ වගේ ප්‍රාග්ධන අයිතම මිලදී ගන්න. එතකොට කල්බදු වල අවශ්‍යයෙන්ම අදාළ අයිතමය අයිති කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඕනනම් ඒක භාවිත එකිනෙකනා හරියට කුලී වගේ තමයි. කුලී වගේ තමයි. අවශ්‍ය නම් ඒක අවසානයේදී අයිතිය පවරා දීමක් එක්කලා කරන්න පුළුවන්. ඊළඟට ණය සාධ්‍යකරණය ෆැක්ටරින්. ණය සාධ්‍යකරණය කියන්නේ ලැබිය යුතු ඉන්වොයිස් එකේ දැන් මේකෙදි කරන්නේ සමාගමට නිෂ්පාදන ආයතනයට මොන හරි එකට ලැබිය යුතු හරියට මේක පොත් ණය වගේ තමයි. පොත් ණය වගේ. හරි. මොන හරි භාණ්ඩ විකුණලා ඒ විකුණලා මුදල් ලැබෙන්න තියෙනවා. ඒතර මේක පොත් ණය. ණය ගැතියු. අපි භාණ්ඩ ණයට විකුණනවා. ණයට විකුණාම අපිට ණය ලැබෙන්න තියෙනවා විවිධ පාර්ශ්වවලින්. කුඩා කුඩා පාර්ශ්ව ගොඩක් ඉන්නවා අපි. ඒතර මේ කුඩා කුඩා පාර්ශ්ව ගොඩම හරිද? එකට එකතු කරලා පූල් කරලා මේ ෆැක්ටරින් ආයතන දිනවා ණය ලබා දෙන එක. ඒගොල්ලෝ කරන්නේ අන්නේ ලබාගත්තු පොත් ණය ටික ඇපේට තියාගෙන අදාළ නිෂ්පාදන සමාගමට මුදල් ලබා දෙනවා. ඒතර ඒගොල්ලෝ තමයි අර ණය ගැතියන්ගේ මුදල් එකතු කර කර එකතු කරගෙන තමන්ගේ ණය මුදල පියවා ගන්නෙ. ඉන්වොයිස් නිකුත් කළ පාර්ශ්වයන්ගෙන් අර මුදල් සපයන්නා ෆැක්ටර් ගෙවීම් ලබා ගනී. ඒකත් එක්තරා විදිහක මේවයි පොලිය අනුපාත අවදානම් වීම ඉතාම ඉහළයි. හරි. මොකද අර කුඩා කුඩා ණය ගත්ත අය ගොඩක් ඉන්නේ. ඒ ඔයගේ සිද්ධ වෙනවා මේ මුල්‍ය ආයතන අතරත් දැන් මුල්‍ය ආයතන වල තියෙනවා ලීස් මොනවාද රිසීවබල් ඔය මෝටර් සයිකල් ඒ වගේ පොඩි පොඩි ඒවා. ඒකෝර ලැබෙන වාරික ඉතාම කුඩයි. ඒතර මේ ලීස් රිසීවබල් සමහරට කවුරු හරි දීලා තියෙනවනම් රෙන්ට් එකට නිවාස ගොඩක් රෙන්ට් රිසීවබල්. ඊළඟට කුඩා කුඩා ණය මයික්‍රෝ ණය දීලා තියෙනවනම් මයික්‍රෝ ෆිනෑන්ස් කර ආයතනයක් නා. එතන මයි කුඩා කුඩා ණය ගොඩක් දීලා තියෙනවා. එතකොට ඒවා ලෝන් රිසීවබල්. දැන් මේ භාණ්ඩ නිෂ්පාදනය කරලා භාණ්ඩ විකුණන ආයතනයක් නම් ණය ගැතියෝ ක්‍රෙඩිටර්ස් සෝරි ඩෙටර්ස්. අන්න ඒ වගේ ඕනෑම ලැබිය යුතු මුදල් කුඩා කුඩා ප්‍රමාණයේ ලැබිය යුතු මුදල් එකට එකතු කරලා යම් ආයතනයක අපි ඔයට කියන ෆැක්ටරි ඒජන්ට්ස් කියලා ඒගොල්ලන්ට දීලා ණය මුදල් ලබා ගන්නවා. ෆැක්ටරි ණය සාධ්‍යකරණ. ඒත් මේව ගොඩක් කාලවලට ණය සාධ්‍යකරණ හයර් පර්චේස් ලීසින් කල්බදු සමාගම් ෆැක්ටරි ඒ සමාගම් වෙන්චර් කැපිටල් සමාගම් ඒ වගේ අය කරන නිකුත් කරන ලබා දෙන මුල්‍ය නිමැවුම්. පැහැදිලිද? මෙන්න මේ වගේ මුල්‍ය නිමැවුම් ගණනාවක්. දැන් ඔයගොල්ලෝ ණය ඉගෙන ගන්නෙත් මේට වඩා ඉගෙන ගන්නවා. ඉතින්
මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට මේ ටික ප්‍රමාණවත් කියලා මම හිතනවා. දැන් මට කියන්න විශේෂයෙන්ම A level කරපු ළමයි ඉන්න අය ඔයගොල්ලන්ට මේ කියපු කාරණා තේරුණාද? मूल्य आयतन इदिरिपत् आयोजन विधियट हो आयोजन विधियट हो इतिरिक्रीम तीन आयट අතිරික්ත අරමුදල් තියන අයට තමන්ගේ අතිරික්ත අරමුදල් ආර්ථික කටයුතු වලට මොන හරි ප්‍රතිලාභයක් හොයා ගන්න විදිහට ආයෝජනය කරන්න තියෙන නිමැවුම් ගැන කතා කරලා ඉවරයිනේ. දැන් පතු නිමැවුම් හෝ ආයෝජන නිමැවුම්. ඒ වගේම අපි කතා කරා ණය ලබා ගන්න බලාපොරොත්තු වෙන. එහෙම නැත්නම් අරමුදල් ලබා ගන්න බලාපොරොත්තු වෙන නිෂ්පාදකයන්ට, ව්‍යාපාරිකයන්ට සහ මේ ගෘහ ඒකකවලට අදාල නමුදල් ලබා ගන්නේ කොහොමද කියන එක. දැන් අර රජය කියලා හිටියනේ දකුණු පැත්තේ ණය ලබා ගන්න එක්කෙනෙක්. රජය කොහොමද ණය ලබා ගන්නේ? අර මං ඉස්සෙල්ලා කිව්වේ ට්‍රෙෂරි බිල්, ට්‍රෙෂරි බොන්ඩ්ස් සහ ඩෙවලොප්මන්ට් බොන්ඩ් සංවර්ධන බැඳුම් කර ඒවා නිකුත් කරන්නේ ට්‍රෙෂරි බොන්ඩ් වගේම තමයි ඒවා නිකුත් කරන්නේ විදේශ මුදල් වලින්, ඩොලර් වලින් විශේෂයෙන්ම. ඒක තමයි එකම වෙනස. නැත්තම් ප්‍රෙෂරි බොන්ඩ් එකත් ඩෙවලොප්මන්ට් බොන්ඩ් එකත් ක්‍රියාත්මක වන ආකාරය සමානයි. ඉතින් රජය ලබා ගන්න ප්‍රධාන මුල්ල නිමැවුම් තුන තමයි සමාජයෙන් ලබා ගන්න භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර සහ භාණ්ඩාගාර සංවර්ධන බැඳුම් කර කියන එක. ඉතින් විවිධ ණය නිමැවුම් ගණුදෙනුකරුවන්ට ලබා ගන්න තියෙන ඒවා ගැන අපි සාකච්ඡා කරා. එතකොට මේ ණය නිමැවුම් වල වෙනස්කම් සාකච්ඡා කරා. ඒකට ලබා දෙන අපවල වෙනස්කම් අනුව ණය මුදලේ පොලිය කාලය ඒවා වෙනස් වෙන එක නේ. ණය ශේෂ්ත්‍රය අනුව පොලිය කාලය වෙනස් වෙන ඕවා ප්‍රශ්න වලට අහනවා. ඒ නිසා ওই ටික අවබෝධ කරගන්න. අපි ඊළඟට යමු. දැන් මේ මුල්ල නිමැවුම් වල मुल्यनिमय आवश्यता मनोदी बैंकोल ලබා ගන්න සුරකම් මොනවාද? ඒ වගේම සංවර්ධන ණය. ඒතර සංවර්ධන ණයයි අයිරා කියන්නේ සම්පූර්ණම වෙනස් පැති දෙක තියෙන ණය වර්ග දෙකක්නේ. අයිරා කියන්නේ කාර්ක ප්‍රඥා අවශ්‍යතාව වලට තමයි මූලිකවම ගන්නේ. සංවර්ධන ණය කියන්නේ ඇත්තටම අටු ශක්්‍යතාවයක් තියෙන විශේෂ ව්‍යාපෘති වලට ලබා දෙන ණය. आर्थिक संवर्धने दायकवन क्षेत्र आर्थिक संवर्धन सदायक शेस्त्रीन आर्थिक संवर्धन अवधान तीन काले विनाकर निवास नायक संपूर्ण विनाटगरी मिनसुंगे मौलिक आवश्यकता संपूर्ण कर මේ තියෙන ගණදුන කරුව වර්ග ඒවා වෙනස් වෙනවා. අන්න පුළුවන් ඕගලන්ට ලබන සතියේ අපිට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඔගොල්ලෝ මේ assignment එක කරලා
හැම එක්කෙනාටම මේක අප්ලෝඩ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඒක ලබන සතියේ සාකච්ඡා කරමු. ඒක උඩ සාකච්ඡා කරනකොට ඕගොල්ලන්ගේ පිළිතුරුත් එක්කලා ඒක බලන්න පුළුවන්. ඊළඟට අපි යමු. දැන් මේ මුල්ල නිමැවුම් වල අවදානමක් තියෙනවා. මම කියවනේ අවදානමක් තියෙනවා. ඒ අවදානම අනුව තමයි අදාළ ප්‍රතිලාභ වෙනස් වෙන්නේ. තැන්පත් කරුවට එහෙම මුල්ලේ වෙළඳපළේ ආයෝජන නිමැවුම් වල ආයෝජනය කරන ගනුදෙනු කරුවාට මේ මුල්ලේ නිමැවුම් වල අවදානමක් තියෙනවා. ඔයගලන්ට මතක ඇති මම ඉදා ග්‍රාෆ් එකක් ඇඳලා අවදානම එරේ ප්‍රතිලාභ සමික තියෙනවා. මේ වගේ නේ අවදානම ප්‍රතිලාභ ග්‍රාෆ් එක මේකේ මේ ෆොන්ට් එක වෙනස් වෙනකොට ඔය ඉස්පිලි පාපිලි වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ නිසා ඒක ලොකුට ගණන් ගන්න එපා. මම කතා කරගෙන යනකොට ඒක මොකක්ද කියලා ඔබට තේරෙනවා. අවදානමට එරේ ගත්තාම මේ විදිහ තමයි තියෙන්නේ. ඒක හරියටම ගත්තාම මෙහෙම. දැන් මේ මෙතන තියෙනවා පොඩි අගයක්. රයිට්. අවදානම බිඳුව වෙච්ච වෙලාවේදී පොඩි අගයක් තියෙනවා. ඒක තමයි මොනවද? රජයේ සුරකුම්ප. ඊට පස්සේ මේ බැංක් ඩිපොසිට්, පබ්ලික් සෙක්ටර් බොන්ඩ්ස්, කෝපරේට් බොන්ඩ්ස්, මියුචුවල් ෆන්ඩ්ස්, ඉක්විටි, වෙන්චර් ෆන්ඩ්ස්, ඉක්විටි ෂෙයාර්ස් කොටස්. මේ වගේ දල අදහසක් ගන්න පුළුවන්. අවදානම ඉහළ යනකොට අනිවාර්යයෙන්ම අදාළ ප්‍රතිලාභය ඉහළ යන්න ඕන. එහෙනම් මේ ඕනෑම නිමැවුමක අවදානමක් තියෙනවා. තැන්පත් පැත්තේ තියෙන ඒවයි අවදානම් තියෙනවා. අනිත් පැත්තෙන් මුල්‍ය ආයතන කරදර කරුවන්ට ණය විදියට ලබා දුන්නම ඒවයිත් අවදානමක් තියෙනවා. දෙපැත්තම අවදානමක් තියෙනවා. විචක්ෂණ ගනු කළමනාකරුවෙ කියන්නේ මෙන්න මේ අවදානම යහපත් විදියට කළමනාකරණය කරලා තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරන එක්කෙනෙක්. ඒතර මුල්‍ය ආයතනවල මේ අවදානම අනිවාර්යයෙන්ම කළමනාකරණය කරන්න ඕන. අවදානම කියන එක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. ඉතින් අපි බලමු අවදානම කියන්නේ මොකක්ද කියලා. අවදානම කියලා අපිට මූලිකවම ගන්න පුළුවන් යම් දෙයක පොසිටිව් රිස්ක් කියලා එකක් නැහැ. හරිද? පොසිටිව් රිස්ක් කියලා එකක් නැහැ. ඒ අවදානම කියන්නේ අනිවාර්යයෙන්ම නෙගටිව් ෆැක්ටර් එකක්. ඒත් ඒකෙදි පොසිටිව් කියලා එකක් සම්බන්ධ වෙන්නේ නැහැ. ධනාත්මක අවදානම කියලා ගන්නෑ. ඍණ අවදානම ඍණාත්මකයි. අවදානම කියන්නේ වටිනාකම අඩු වීමට තියෙන විභවය, potential to lose. potential to lose. යමක වටිනාකම අඩු වෙන්න තියෙන විභවය potential එක. සෞඛ්‍ය පිරිහීම වෙන්න පුළුවන්, සමාජ තත්ත්වයේ පිරිහීම වෙන්න පුළුවන්, මුල්‍යවත්කම් වල අගය පිරිහීම වෙන්න ඕනම එකක් වෙන්න පුළුවන්. ඕනම එකක් වෙන්න පුළුවන්. දැන් යම් කෙනෙක් දිගින් දිගටම සීනි සහිත ආහාර, තෙල් සහිත ආහාර පාවිච්චි කරනවා නම් එයා ව්‍යායාම කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම එවැනි පුද්ගලෙක් දියවැඩියාව, මේ අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඒ වගේ නේද? අවදානම් වලට මූණ දෙන්න පුළුවන් විභවය වැඩි. ඒ වගේම තමයි දැන් රටේ ආර්ථික ස්ථාවර භාවය තුළ මුල්‍ය නිමැවුම් අවදානමට ලක් වෙන්න පුළුවන් විභවය වැඩි. අවදානමට ලක් වෙනවා කියන්නේ වටිනාකම අඩු වෙනවා. දැන් අර රෝග වෙනවා කියන්නේ සීනි වැඩි වෙනවා කියන්නේ කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ හෘද ආබාධ, වෙනත් ආබාධ ඇතිලා ජීවිත හානි පවා සිද්ධ වෙන්න පුළුවන් නේ. දැන් අවදානම ඒ සඳහා බලපාන සාධකවල අවිනිශ්චිතතාවය මත ඇති වෙයි. ඒකට ඒ සාධක අවිනිශ්චිතයි. සාධක අවිනිශ්චිතයි. uncertainty. දැන් මේ කොරෝනා තත්ත්වය යටතේ රට තුළ ඉතාම අවිනිශ්චිත සාධක ගොඩක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒ අවිනිශ්චිතතාවය තියෙනවා. ඒ අවිනිශ්චිතතාවය නිසා අවදානමක් ඇති වෙනවා. ඒතර අපි ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. අවිනිශ්චිතතාවය පාලනය කළ නොහැකි, මැනිය නොහැකි, පුරෝකථනය කළ නොහැකි විභව සිදුවීමක්. uncertain. දැන් කාලගුණ කියන්නේ uncertain නේ. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට කාලගුණ අනාවැකි වරදින්නේ. මොකද කාලගුණෙන් වරෙන් වර වෙනස් වෙනවා.
කාලගුණ ඉතාම නිවැරදිව පුරෝගතනය කරන්න නම් විනාඩියෙන් විනාඩියට තමයි තත්පරෙන් තත්පරයට ඩේටා ගන්න ඕන. දැන් සාමාන්‍ය රෝගියෙක් සාමාන්‍ය වාට්ටුවක ඉන්න කෙනෙක්ගේ රුධිර ගමනාගමනය සහ වෙන ශ්වසනය ඒ වගේ වෙනත් දේවල් පරීක්ෂා කිරීමක් කරන්නේ නැහෙනි. නමුත් කොහෙද ICU එකේ intensive care unit එකේ දැඩි සත්කාර ඒකකවල ඉන්න රෝගීන්ගේ ඔය සියලු දේවල් ඉතා සමීපව අධීක්ෂණය කරනවා. ඇයි? යමක් වෙන්න පුළුවන් විභවය අරයගේ වැඩි, යමක් වෙන්න පුළුවන් විභවය සාමාන්‍ය පුද්ගලයෙක්ගේ අඩුයි. දැන් නිරෝගී පුද්ගලයෙක්ගේ හෘදයාබාධයක් ඇති වෙන්න තියෙන සම්භාවිතාව විභවය අඩුයි. නමුත් රෝගී පුද්ගලයෙක්ගේ විභවය වැඩි අවිනිශ්චිතයි. අවදානම යන ඉතත් සාධක ඉහත සඳහන් සාධක රසක ප්‍රතිඵලයක් නිසා ඇති වෙන්නේ. ඒතකොට අවිනිශ්චිතතාවය නිසා තමයි අවදානම ඇති වෙන්නේ. අවිනිශ්චිතතාවය කියන්නේ පාලනය කරන්න බැරි, මනින්න බැරි, පුරුකතනය කරන්න බැරි විභව සිදුවීම. අපි කරන්න ඕන මේ අවදානම සංජානනය කරන්න ඕන. ඒතකොට අපිට මේක අවදානම කියන්නේ ඉදිරියේදී ඇති වෙන සිදුවීමක්. මේ පාස්ට් මේ මේ අතීත කාලයේදී වෙච්ච දෙයක් නෙමෙයි. මේක ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් එකක්. ඒ කියන්නේ මේක අපි කවදාවත් එක්ස්පීරියන්ස් කරලා මේක අපි කවදාවත් අත්දැකලා නැහැ. අත්දැකලා නැහැ. හරි. ඉදිරියේදී වෙන්න. ඒතර අත්දැකපු නැති දෙයක්, අත්දැකපු නැති දෙයක් අපිට කොහොමද ඉදිරියේදී කොහොම වෙයිද කියලා හිතා ගන්න පුළුවන්ද? අමාරුයි නේ. අමාරුයි. සමහර දේවල් තියෙනවා චක්‍රයක් විදියට අත්දකින්න දේවල් නියඟය. නියඟයක් එනකොටම වතුර නැති වෙනකොටම අපි දන්නවා අත්දැකීමෙන් විදුලිය බිඳ වැටීමක් වෙන්න පුළුවන්. ඒකේ අවදානම තියෙනවා. ඒතර විදුලිය බිඳ වැටීමක් වෙන්න පුළුවන් නම් ඊට අනුකූලව ඒ පුළුවන් අය අදාළ විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. දවසක් එනකොට විවිධ ලකුණු තියෙනවා. ඒතර අවදානම එයි කියලා අපේක්ෂා පර්සීව් කරන්න ඕන කලවන දෙපිය දෙපාර්තමේන්තුව කරන එක තමයි පර්සීව් කරන එක. ඒතර පර්සීව් කරනකොට කාලගුණය කියන එක මොහොතින් මොහොත වෙනස් වෙන එකක්. කිසිම වෙලාවක ලෝකේ එකම කාලගුණ තත්ත්වයක් අවස්ථා දෙකකදී ඇති වෙන්නේ නැහැ. මොනවා හරි සාධකයක් නිසා පොඩි හරි වෙනස. අර උදාහරණේ තමයි කිසිම වෙලාවක එකම ගඟක් දෙවරක් තරණය කරන්න බෑ කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවානේ. අහලා තියෙනවද? අහලා තියෙනවද එහෙම එක? කාටවත් එකම ගඟක් දෙපාරක් තරණය කරන්න බෑ. එන එක පාරයි තරණය කරන්න පුළුවන්. ඇයි ඒ? එහෙම කියන්නේ. ඕනතරම් ඔය දැන් කැලණි ගඟ උඩින් එම ඕගොල්ලෝ එනවා ඇතිනේ මේ ඒ පැත්තෙන් දැන් එන අයනේ එක එක ගඟවල් උඩින් එනවා ඇතිනේ. නමුත් ප්‍රසිද්ධ කියවනක් තියෙනවා කිසිම වෙලාවක එකම ගංගාවක් දෙවරක් තරණය කළ නොහැක කියලා. අහලා තියෙනවද මේක? නෑනේ. ඇයි ඒ? ඒ ගඟේ තියෙන සාධක කිසිම අවස්ථාවක අවස්ථා දෙකකදී සමාන වෙන්නේ නෑ. මොනවා හරි පුංචි කුණු කැල්ලක් හරි තියෙනවා දෙවෙනි අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේදී නොතිබිච්ච පොඩි වැලියට ප්‍රමාණයක් හරි තියෙන මොනවා හරි දෙයක් තියෙනවා. ඒ වගේ තමයි කාලගුණය. ඒ වගේ තමයි කාලගුණය. කාලගුණයත් හරි අමාරුයි විස්තර කරන්න. ඊළඟ අවස්ථාවේදී මොකක්ද වෙන්නේ කියලා ඒක සමාන දෙයක් නැහැ. ඒතර ඒ වගේ අවස්ථාවල්දී අපිට පර්සීව් කරන්න ඉතාම අමාරුයි නේ. ඉතාම අමාරුයි. නෝ දැන් සමහර දේවල් තියෙනවා පර්සීව් කරන්න පුළුවන්. ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම පුද්ගල බද්ධ තීරණය. ඒ කියන්නේ මට දැනෙන විදියට තමයි මම තීරණය ගන්න. ඒක කිසිම තැනකදී
අපි ඒකට කියන යුනිවර්සල් එහෙම නැත්නම් සමාන කරන්න බෑ. දැන් උදාහරණයක් විතර ගන්නකෝ. නායෑමක්. නායෑමක් කියුවාම ලක්ෂණ කියනවා වතුර පාරක් මතුවෙන එක, ගහක් මොන හරි එකක එකපාරට මැරෙන එක, නේ? කල් වැටෙන එක. ඔය වගේ ඒවා කියනවා. එහෙම වෙලා නායෑම් නොගින් ඉන්න තියෙන්න පුළුවන්. මග මම දකින විදිය තමයි අර මේවෙන් දකින විදිය තමයි කියන්නේ. ඒ වගේ ගොඩක් කලාවට අවදානම පුද්ගල බද්ධ තීරණයක්. ඒක විෂය බද්ධ නෙමෙයි. අපිට ඒක අමාරුයි මේ තර්ක දාලා ඉවරලා මේක මේ විදියටම වෙයි කියලා කියන්න. එතකොට සමාලලට කියන එක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඉතින් අවදානමක් ඇති වෙන්නේ යමක් වෙන්න පුළුවන් සම්භාවිතාවත් ඒ කේ බරපතලකම probability into gravity යම් සිදුවීමක් වෙන්න පුළුවන් සම්භාවිතාවක් ඒ සිදුවීම නිසා ඇති වෙන දේ බරපතලකම gravity එකක් දැන් පෞගී දස්සල මේ ජර්මනියේ විශාල ගම් වතුරක් ගිහිලා විශාල විනාශයක් වුණා නේද ජර්මනියට එහෙම ගම් වතුර experience එකක් නැහැ එහෙම නැහැ මොකද විතර වෙන්නේ නැහැ ඒ කියන්නේ වෙන්න පුළුවන් සම්භාවිතාව ඊටාම අඩුයි දැන් පෞගී 2004 සුනාමිය ආවා මේ මූද වෙරළ මූද ගොඩාක් ඈත ගියා හැතම්ම දෙයක් එහාට ගියා. ගියාම එහෙම දෙයක් වෙන්න පුළුවන් සම්භාවිතාවක් නැති නිසා මිනිස්සු මූද වෙරළට ගිහිල්ලා එක එක දේවල් කරන්න ගත්තා. ඊළඟට දෙවෙනි පාර ආපු රැල්ලට ගොඩක් දෙන නැති වුණා. දැන් ජර්මනියට තුනේක ජර්මනිය දන්නේ නැති නිසා ගොඩක් ජීවිත දේපල විනාශ වුණා. හරිද? ඒක ග්‍රැවිටි එක ගොඩක් වැඩි. මොකද ඒගොල්ලන්ට වෙන්න පුළුවන් සම්භාවිතාව අඩුයි නමුත් ග්‍රැවිටි එක වැඩි නිසා අවදානමේ බරපතලකම වැඩි. දැන් සම්භාවිතාවත් වැඩි නම් ග්‍රැවිටි එකත් වැඩි නම් වෙන්න පුළුවන් හානිය අවදානම කියන්නේ නෙගටිව් ඉම්පැක්ට් එක. ඊටාම ඉහළයි. ඊටාම ඉහළයි. දැන් කොරෝනා මේ දවස්වල යන එකනේ. දැන් ඩෙල්ටා ප්‍රභේදයේ මොනවාද පැතිරීමේ වේගය සම්භාවිතාව ඉතාම ඉහළයි. පැතිරීමේ සම්භාවිතාව ඉතාම ඉහළයි. මේකෙන් ඇති වෙන බරපතලකම ඉතාම වැඩි. අවදානම මොකද්ද? මරණය වෙන්න පුළුවන් සම්භාවිතාව ඉතාම වැඩි. මරණය කියන අවදානම ඉතාම වැඩි. ඒ නිසා තමයි ගොඩක් රටවල මරණ වැඩිලා තියෙන්නේ. එතකොට සම්භාවිතාව අඩු කරන්න පුළුවන් කොහොමද අපිට? ඔන්න ඔය කියන සෞඛ්‍ය නීති ආරක්ෂා කරගත්තයින් පස්සේ පැතිරීමේ වේගය අපිට අඩු කරගන්න පුළුවන්. ඉන්ජෙක්ෂන් එක ගත්තාම පරපතලකම අපිට අඩු කරගන්න පුළුවන්. ඔන්න හොඳ උදාහරණයක් ඕගලන්ට සංසන්දනය කරන්න. සම්භාවිතාව අඩු කරන්න පුළුවන් මේ සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරලා පැතිරීමේ වේගය අඩු කරන්න පුළුවන්. ඊළඟට ඉන්ජෙක්ෂන් එක ලබා ගත්තයින් පස්සේ වෙන්න පුළුවන් සංකූලතා යොමුව අඩු කරගන්න පුළුවන්. බරපතලකම අඩු කරගන්න පුළුවන්. ඔය දෙකම එකට එකතු වුණාම මොනවාද වෙන්න පුළුවන් ප්‍රතිඵලය මරණ අවදානම අඩු වෙනවා මොනවද උදාහරණය සෑම පුද්ගල ක්‍රියාකාරකම් හා බද්ධම යම් අවදානමක් ඇති අතර ඇතම් ක්‍රියාකාරකම් වඩා අවදානම් සහගත වේ දැන් උදාහරණ උදාහරණ තමයි ඔයගොල්ලෝ සමාජ දැකලා ඇති මාරකලින්දේ මෝටර් සයිකල් ධාවනය එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඕඩ තරම් ඔය ඊටාම අවදානම් ක්‍රීඩාවන් දැකලා තියෙනවානේ දැන් පාර සාමාන්‍යයෙන් බයිසිකලයක් පැදගෙන යන විදියට නෙමෙයි මාරකලිනේ මෝටර් සයිකල් ධාවනය කියන එක අර වලක් ඇතුලේ ඇලියුලි මට කරපිටේ ඕකේ කරහට තමයි යන්නේ. එහෙම නැත්නම් අපි හිතමු ඔය පෙරද ආව 750cc මෝටර් සයිකල්. සාමාන්‍ය 125 200 මෝටර් සයිකල් නෙමෙයි අර වගේ ඒවා. සම්භාවිතාව වැඩි කොයි එකේද? අර වගේ ඒවානේ. එතකොට ඒ සමාන සමහර ක්‍රියාකාරකම් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් වල සමහර ක්‍රීඩා තියෙනවා ඒවයි. අවදානමක් ඇති වෙන්න පුළුවන් අනිත් ඒවාට වඩා. එතකොට අවදානම අපිට කොටස් දෙකකට කරන්න පුළුවන්. පද්ධතිගත අවදානම සිස්ටමැටික් රිස්ක්. එතකොට ඒකෙදි සමස්ත වෙළඳපළට හෝ ඒකේ කොටසකට බලපානවා. වත්කම් රසකට එක්වර බලපානවා. මෙම අවධානම පුරෝගතනය කළ නොහැකි අතර සම්පූර්ණයෙන් වැළක්විය නොහැක. උදාහරණ පොලිය අනුපාත වෙනස් වීම, උද්දමනය, සම්බාධක යුද තත්ත්වයන් දැන් මේ රටේ තියෙන මේ වසංගත තත්ත්වයන්. ඒවා සිස්ටමැටික් රිස්ක්. ගොඩකට බලපානවා එකට. එකවර ගොඩකට බලපානවා. ඒකට අපිට හරි අමානුයි මේවා පුරෝගතනය කිරීමට අමාරුයි.
ඒගේ සම්පූර්ණ වලක්වන්න බෑ. පුරෝගතනය කරන්න හරි අමාරු. දැන් මේ කොරෝනා ප්‍රශ්න නිසා ආර්ථිකයට වෙච්ච දේ හරි අමාරු පුරෝගතනය කරන්න. කොයින් කොයින් කොයි පැත්තට ගිහිල්ලා තියෙනවද කියන එක කියන්න බෑනේ. අනිත් ඒවා පද්ගතිගත නොවූ අවදාන. අන්සිස්ටමැටික් රිස්ක්. ඒක වත්තම් කීපයකට බලපාන්නේ. ඒතර අවිනිශ්චිතතාවය යම් කර්මාන්තයකට සමාගමකට ආවේනිකයි. අපිට පුළුවන් මේ වගේ අවදානම් අවම කරගන්න ඩයිවර්සිෆයි කරලා. ඩයිවර්සිෆයි කරලා දැන් ඔන්න මේ දවස්වල රටේ තියෙන ට්‍රෙන්ඩ් එක අනුව රසායනික පූර්ණ නිෂ්පාදනය වගේ සමාගම් වල ඊළඟට දැන් ওই ප්ලාස්ටික් කූප අනම්මනම් අතර නිෂ්පාදන ආයතන වල අවදානම වැඩි. මොකද තහනම් කරලා තියෙන්නේ සමහර ප්ලාස්ටික් උපකරණ. ඒතකොට ඒව හදනවනම් යම් සමාගමකට ඒක අවදානම්. ඒතකොට ඒක තමයි අන්සිස්ටමැටික් රිස්ක් කියන්නේ පද්ධතිගත නොවූ අවදානම. ඒ කියන්නේ කොටසකට විතරයි බලපාන්නේ. ඒ උනට එක අයින් කර ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? අයින් කර ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? වහාම ඒ කර්මාන්තයෙන් වෙන කර්මාන්තයකට යන්න ඕනේ. එහෙම නැත්නම් දීලා තියෙන නිර්ණායක අනුව අදාළ නිෂ්පාදනය කරන්න ඕනේ. එතකොට ඒවා පාලනය කර ගන්න පුළුවන්. මේ මැනේජ් කර ගන්න පුළුවන්. ඒවා මැනේජ් කර ගන්න ඕනේ. මේ තියෙන උදාහරණ දීලා නියාමනයේ වෙනස් වීම නිසා සමාගමක ලාභය අඩු වීම, කළමනාකාරීත්වය වෙනස් වීම, නිෂ්පාදිතයක් නැවත කැඳවීම වගේ දේවල්. ඩයිවර්සිෆයි කරලා විවිධාංගීකරණය කරලා අපිට පුළුවන් අවධානය යොමු කරන්න. දැන් උදාහරණයක් විදිහට දැන් මේ දවස්වල කොටස් වෙළඳපොළ. දැන් මේ දවස්වල ඔක්කොම නිව් නෝමල් නේ. ඒ නිසා මේ කියන්න බෑ. අපිට අපි හිතමු යම් අවස්ථාවක කොටස් වෙළඳපොළ ක්‍රියාකාරකම් නිසා කොටස් වෙළඳපොළ අවධානයකට ලක් වෙලා කොටස් වල මිල පහළ වැටෙනවා. එහෙම. එතකොට කවුරු හරි ආයෝජකේ කොටස් වල තමන්ගේ ආයෝජන තියාගෙන ඉන්නේ නැතුව ඒක ටැග් ගාලා වෙනස් කරන වෙනත් ආයෝජනයකට එක්ක භාණ්ඩාගාර බිල්පත්තු බඳුන් කර එහෙම නැත්නම් බැංකු තැන්පතු වල නිවතන් ඩෙරිවටිව් වල ඒවට මාරු කරනවා. ඒතර ඒවා මේ මොනවාරි හේතුවන් නිසා පොඩි දෙයක් දැන් අපිට උද්දමනය වෙනස් වෙනවා. උද්දමනය වැඩි වෙනවා. වැඩි වෙලා පොලි අනුපාත වැඩි වෙනවා. එතකොට සියලුම නිෂ්පාදන කර්මාන්ත වලට එකම විදියට ඒක බලපානවා. මොකද බැංකු ණය පොලි අනුපාතය ඉහළ හරි අමාරුයි. කොයි කොයි කර්මාන්ත බිඳ වැටේද මොනවා වේද කියලා කියන්න. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මේ දෙකේ තියෙන්නේ. හරි. අවදානම දැන් මේ ග්‍රාෆ් එක ගැන ඔයගලට මතක ඇති. එතකොට අපි මෙතනදී අඳුනා ගන්න ඕන ධනදෙන කරවන මාර්ග දෙකක් ඉන්නවා. දැන් අපේ මේ තැන්පතු නිමෙවුම් ආයෝජන නිමෙවුම් වලට අදාළව තමයි මේක කතා කරන්න මෙතනදී. ණය නිමෙවුම් වලට අදාළව නෙමෙයි. මොකද ණය නිමෙවුම් වල අවදානම මූලිකවම එන්නේ බැංකු වලට හෝ ඒ අදාළ ආයතන වලට. දැන් මේ අපි කතා කරන්නේ අපේ ගනුදෙනු කරුට වෙන නැත්නම් තැන්පතු කරුට වෙන හෝ ආයෝජකයාට වෙන අවදානම. වර්ග දෙකක් ඉන්නවා. මට විනාඩියක් දෙන්න ඔගොල්ලෝ මේක බලන්න. අවදානම බැහැර කරන ගනුදෙනු කරු කියන්නේ අවදානම ඉහළ ආයෝජන මගාරය. ඒතර අවදානම වැඩි ආයෝජන. ඒවයි ප්‍රතිලාභ වැඩි විතර. යා ගොඩක් වෙලාවට තමන්ගේ ආයෝජනයේ ආරක්ෂාව තමයි බලන්නේ. හරි. ආයෝජනයේ ආරක්ෂාව තමයි බලන්නේ. ඒතර ඉහළ ප්‍රතිලාභ නෙමෙයි එයා බලන්නේ තමන්ගේ ආයෝජනයේ ආරක්ෂාව. එයා තමයි රිස්ක් ඇවර්ස් කස්ටමර්. ඒතර ගොඩක් වෙලාවට ඒ ගනුදෙනුකරු වර්ගය දැන් අපි ගන්න පුළුවන් ගෘහණියන්. විශ්‍රාමික පුද්ගලයන්. වැඩිහිටි පුද්ගලයන්. ඒ වගේ අය ගොඩක් වෙලාවට තමන් යමක් ඉතුරු කරගෙන ඒක කොහේ හරි සුරක්ෂිතව ආයෝජනය කළා ඒකෙන් ප්‍රතිලාභයක් අපේක්ෂා කරනවා. ඒ වගේ අය ඉතුරුම් තැන්පත් රජයේ සොරකුම්පත් ඒ වගේ අය තමයි ආයෝජනය කරන්නේ. අවදානම අඩු ඒවයි. රිස්ක් ඇවර්ස් කස්ටමර්. අනිත් එක රිස්ක් ටේකින් කස්ටමර්. එහෙම තමයි රිස්ක් ලවර්. දෙවෙනි අය උත්සාහ කරන්නේ අවදානමක් ගන්න කැමති. හැබැයි ඒක එයා ගොඩක් හොඳින් අධ්‍යයනය කරනවා. අවදානම වැඩි වෙනකොටම වෙනත් වෙනත් ඒවට මාරු කර කර ඒවෙන් ආය ප්‍රතිලාභ එයා අපේක්ෂා කරන. ඒතර ඉහළ ප්‍රතිලාභ වලින් සමහරවිට එයාට ලොස් එකක් ආවත් එයාට පාඩුවක් වුණත් ඒ පාඩුව අවම කරගන්න උත්සාහ කරනවා. ඒතර මේ ආයෝජකයන් ඉවෙනි අය ගොඩක් වෙලාවට මේ රිස්ක් ටේකින් කස්ටමර්ස් වෙනවා. අපි දැන් බලමු මුල්‍ය අවදානම. දැන් මේ ගොඩක් කලකට මේ අවදානම
බලපාන්නේ දැන් අර ණය ලබා දීපු හරි මුල්‍ය අවධාරණ මොකක්ද කියන්නේ ආයෝජනයකින් අපේක්ෂිත ප්‍රතිලාභයට වඩා සත්‍ය ප්‍රතිලාභය අඩුවීම තමයි මුල්‍ය දැන් අපි තැන්පත් කරවෝ ආයෝජකයෝ ලැබෙන අවධානම තමයි මුල්‍ය අවධානම රේගුලන්ට සත්‍ය ප්‍රතිලාභය අපේක්ෂිත ප්‍රතිලාභයට වඩා අඩු වෙනවා මම බලාපොරොත්තු වෙනවා මෙච්චර නමුත් මට අවසානයේදී ලැබෙන්නේ ඊටට අඩු වෙනවා මේ දසල බැංකුව වල තැන්පත් පොලිය අනුපාතික අඩුයිනේ ඒතර සත්‍ය ප්‍රතිලාභ අඩුයි අපේක්ෂිත ප්‍රතිලාභයට වඩා නම් තියා තැන්පත් කරේ ඊටට ඊළ ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙයි මුල්‍ය අවධානම් වර්ග ප්‍රාග්ධන ආයෝජනය සම්පූර්ණයෙන්ම කොටසක් නැති වෙළඳපොළ අවධානම් ආර්ථික සාධක මත යම් කාලයක් පුරා ආයෝජනයේ වටිනාකම අඩු වීමේ අවධානම් දැන් ෂෙයා මාකට් එකේ දින වෙළඳපොළ අවධානම් මුදල් අවධානම් විදේශ විනිමය ඉහළ පහළ යාම නිසා ඇතිවන අවධානම් ජවශීල වෙළඳපොළ තත්ත්වය නිසා වත්කමක් ඉක්මනින් විකුණා ගත නොහැකි වීම යන පොලිය අවධානම් පොලිය අනුපාතී වෙනස් වීම නිසා ඇතිවන අවධානම් මීට අමතරව මුල්‍ය ආයතන වලට බලපාන අවධානම තමයි ණය අවධානම හරි මුල්‍ය ආයතන වලට බලපාන අවධානම ණය අනු අවධානම ඒකට හේතුව ණය ලබාගත් ගනුදෙනු කරුවන් ණය ආපසු නොගෙවීම නිසා මුල්‍ය ආයතන අවදානමකට ලක් වෙනවා අනිත් එක ද්‍රවශීල ආදායම ඒගොල්ලන්ට තේනවා වෙන විදිහකට ඒ කියන්නේ ද්‍රවශීල වත්කම් ප්‍රමාණය අඩු වීම හරි මෙතන තියෙන වෙන එකක් මේ මෙතන ද්‍රවශීල ආදායම කියන්නේ වෙන එකක් දැන් මම මුල්‍ය නිමැවුමක් ගන්නවා දැන් මගේ මුල්‍ය නිමැවුම අලෙවි කරගන්න බෑ දැන් උදාහරණයක් විදිහට යම් මේ ෂෙයා මාකට් එකේ ෂෙයා එකක් ගන්නවා දැන් මේ වෙළඳපොළ තත්ත්වයන් නිසා මේ වත්කම ඉක්මනින් විකුණ ගන්න බෑ දැන් සමහරවිට ට්‍රස්ට් යුනිට් ට්‍රස්ට් වල ඒකක බාරවල ගත්තා දැන් විකුණ ගන්න බෑ අන්න ඒ වගේ තමයි ද්‍රවශීල අවධානම කියලා මෙතන කියන්නේ නමුත් බැංකුවල ද්‍රවශීල අවධානම කියන්නේ අර ද්‍රවශීල වත්කම් නියමිත ප්‍රමාණයට පවත්වාගෙන නොයාම ඒ වගේම බැංකුවල ණය ආපසු අය කර නොගැනීම නිසා අය කර ගැනීමට නොහැකි වීම නිසා ඇතිවන ණය අවධානම ඒව තමයි මුල්‍ය ආයතන වලට තියෙන අවධානම මේ ටික ඇවිල්ලා ගණදෙන කරුවන්ට තැන්පත් කරුවන්ට ආයෝජකයන්ට සිද්ධ වෙන්න පුළුවන් අවධානම දැන් මේ දවස්වල පොලිය අනුපාත අඩුයි තැන්පත් සඳහා නේ එහෙනම් පොලිය අවධානමක් තියෙනවා ඉදිරියේදී තවත් අඩුයි කියලා තැන්පත් කරුවන්ට ඒතර ණය කරුවන්ට මේක වාසියක් පොලිය වෙනස් වීම ඒතර ඒක ඒගොල්ලන්ට පොලිය අවධානමක් නෙමෙයි ඊළඟට අපි බලමු මෙහෙයුම් අවධානම ऑपरेशनल रिस्क तो मीन्स क्रियाकारकम वाले पद्धति वाले मेहियम क्रम वाले प्रतिफल से अतिवन अवधान में मेवत अतिवेन्नी मूल्य आयतन वलट अरे मूल्य आयतन वलट तरे मूल्य आयतन वाले अतिवन मेवेनी अवधान निसा मूल्य आयतन वाले अतिवन मेवेनी अवधान निसा अरे तेनपत करवांगी तेनपतु आयोजक अंगी आयोजन अवधान में लाख विन्न पुलवा हेतु अभ्यंतर वंचा बाहिर वंचा बाहिर अभ्यंतर वंचा के अभ्यंतर सेवक अंगे विसिन और काम करीम इवागे देव बाहिर वंचा हैकिन හැකර් නෝනේ ඒ කියන්නේ අද වෙනකොට පද්ධති සියල්ල පරිගණක පද්ධති නිසා විවිධ බාහිර පුද්ගලයන්ට හැකර්ස්ලට ඇතුල් වෙන්න පුළුවන් ස්කිමින් ස්කිමින් කියන්නේ ඔය ATM යන්ත්‍ර වලට වගේ උංචි මොනාරි කෑල්ලක් දාලා ඒ අදාළ තොරතුරු ගන්න පුළුවන් හැකින් ස්කිමින් මැල්වෙයා ඊළඟට වෛරස් වගේ දේවල් බාහිර වංචා ඒවෙන් දත්ත වලට ඇති වෙන තර්ජන දැන් සේවක පුරුදු සහ සේවක ආරක්ෂාව එයා සේවකයන්ගේ behaviors ඒ වගේම සේවකයන්ගේ
ආරක්ෂා රහිත ක්‍රියාකාරකම්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් සේවකයෙක් වංචා කරන්නේ නැහැ. නමුත් යම් සේවකයෙක් විසින් එයාගේ බිහේවියර් එක තුළ එයා ආරක්ෂාකාරී නොවන ක්‍රියාමාර්ග ගන්නවා. මතකව එක්සැම්පල් එක තමයි තමන්ගේ ටර්මිනල් එකෙන් එතනින් ඉවත් වෙනකොට ලොග් අවුට් වෙන්නේ නැහැ. හරියට සල්ලි ලාච්චුව ඇරලා තියලා එතනින් ඉවත් වෙනවා වගේ තමයි. එහෙම ලොග් අවුට් වෙන්නේ නැති වුනාම වංචාසහගත පුද්ගලයෙක්ට ඒ ටර්මිනල් එක පාවිච්චි කරලා ඕනම වංචාවක් කරන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී සේවකයන්ගේ ආරක්ෂක පියවර පුරුදු නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි හිතමුකෝ දැන් යන්ත්‍ර සූත්‍ර සම්බන්ධයෙන් අදාළ කරන අනුගමනය කරන්න ඕන යම් යම් පියවරවන් තියෙනවා අනුගමනය කරන්න. දැන් අපේ මේන් සර්වර් එක යම් කිසි උෂ්ණත්වයක් යටතේ තියෙන්න ඕන. તો සේවකයෝ ඒවා සම්බන්ධයෙන් නිසි ආරක්ෂක වැඩපිළිවෙළ අනුගමනය කළා ඒ AC යන්ත්‍රයේ නියම කාලයට නඩත්තු කරලා ඒ අදාළ නියම උෂ්ණත්වය තිබ්බේ නැත්නම් මේ යන්ත්‍රය විනාශ වෙන්න පුළුවන්. වගේ කොටක් දේවල් වෙන්න පුළුවන්. ඊළඟ ගනුදෙනු කරුවන් වෙළඳපොළ පරිචයන් වෙළඳ ගනුදෙනු වල අනිසි බලපෑම් මාකට් මැනිපියුලේෂන් අවිධිමත් වෙළඳ පුරුදු. දැන් මේ ෂෙයා මාකට් එකේ මැනිපියුලේෂන් වෙනවා කියලා ඒව පාලනය කරන නියාමනය කරන්න තමයි තියෙන්නේ සුරක්කුම්පත් සහ විනිමය කොමිෂන් සභාව SEC එක. හරි, ගිවිසුම් කඩ කිරීම, භාණ්ඩවල දෝෂ, ඒ වගේ දේවල්, භාණ්ඩ පේනවනම්. අනික වත්කම් වලට සිදුවන හානිය, විවිධ මේ ස්වාභාවික ක්‍රියාවල් නිසා, ගම් වතුර, ගිනි, ඒ වගේ. ඒතකොට බැංකෝ මේ ඒවාෙන් ආරක්ෂා කරන්න ඕන තමන්ගේ ගනුදෙනු කරුවන්. වත්කම් වලට සිදුවන හානිය, ව්‍යාපාර බිඳවැටීම් සහ පද්ධති බිඳවැටීම්. දැන් ATM එකකින් සල්ලි ගන්න යනවා, කමියුනිකේෂන් ෆේල්, එක්ක කරන්ට් එක නැහැ. ඒවා වෙන්න බෑනේ. ඒවා වෙන්න බෑ. ඒතකොට ඒවෙන් ගනුදෙනු කරුවන්ට හානි සිද්ධ වෙන්න පුළුවන්. මොකද ගනුදෙනු කරුවා ඊටම හදිසි වැඩගත් ගනුදෙනුවක් කරන වෙලාවට මේ සිස්ටම් ෆේල් වුණොත් එහෙම ඒතුම ඉන්ටර්නල් ගනුදෙනුවක් කරන ට්‍රාන්ස්ෆර් එක කරනකොට මේක ෆේල් වුණොත් එහෙම සමහරට එයාට ඒ සම්පූර්ණ ඕඩර් එකම නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒවට ආධාර වෙන බෑක්අප්ස් නේ disaster recovery system එක පවත්වාගෙන යන්න ඕන. ඊළඟට පිරිනැමීම, delivery, process management, delivery එක. දැන් අපි කිව්වා මුල්‍ය සේවාව, මුල්‍ය කර්මාන්තය, නැත්නම් මුල්‍ය නිමෙවුම් සේවා කර්මාන්තය තුල තියෙන්නේ. බැංකු තියෙන සේවා කර්මාන්තය තුල. ඒක සේවා කර්මාන්තය තුල භාණ්ඩයක වගේ නෙමෙයි සේවා නිමැවුමක වටිනාකම අගය ගනුදෙනුකරුට දැනෙන්නේ පිරිනැමීම කියන අවස්ථාවේදී, ඩිලිවරි එකේදී, සර්විස් ඩිලිවරි එකේදී. වෛද්‍යවරයෙක් තමගේ සේවය රෝගියා වෙත ලබා දෙන අවස්ථාවේදී තමයි වෛද්‍යවරයාගේ සේවයේ වටිනාකම දැනෙන්නේ. බැංකුකරු තමගේ සේවය ගනුදෙනුකරු වෙත ලබා දෙන අවස්ථාවේදී තමයි ගනුදෙනුකරු ඒ සේවයේ වටිනාකම සංජානනය කරන්නේ, පර්සීව් කරන්නේ. ඒක හරියට සිද්ධ වුණ නැත්නම් එහෙම ඒකම හේතු වෙනවා සේවා தත්ත්වය බිඳ වැටෙන්න. සේවා தත්ත්වය බිඳ වැටෙන්න. දැන් process බැංකුවේ ඇතුළේ තියෙන processes හරියට manage කරන්න ඕන. data entry වැරදි විදිහට data enter කරොත් ඒවා අවදානමට හේතු වෙනවා. වැරදි ප්‍රවේශන අනිවාර්ය වාර්තා නොකිරීම. දැන් compliance ඒ වගේ ඊළඟට ඔය සමහර දේවල් පොඩි පොඩි වෙනස්කම් අනිවාර්ය වාර්තා කම්පල්සරි රිපෝර්ටින් මැනේජ්මන්ට් එකට වෙන්න පුළුවන්. හොඳම උදාහරණයක්, හොඳම උදාහරණයක් කවුන්ටර්ස් වල වැඩ කරන අය ඇති මෙතන. දැන් ඕගොල්ලන්ගේ ඇතින් මුදල් වැඩි වුණොත් එහෙම අඩු වුණොත් එහෙම මොකද කරන්නේ? අපි හිතමුකෝ මුදල් අඩුවක් වුණා. එදා දවසේ බැලන්ස් කරද්දී මුදල් අඩුවක් වුණා ඕගොල්ලන්ගේ ඇතින් කවුන්ටරේ. මොකද්ද කරන්න ඕන? මොකද්ද වෙන්න ඕන? මොනවා ආවා ස්ක්‍රීන් එකට. ආ දැන් මට කියන්නේ ඔතන ටෙලර්ස්ලා ඉන්නව නම්, කවුන්ටර්ස් වල මුදල් කවුන්ටර්ස් වල වැඩ කරන අය ඉන්නව නම්, ඕගොල්ලන්ගේ දවස මුදල් බැලන්ස් කරද්දී
මුදල් අඩුවීමක් තියෙනවා. සම්මන් දාන්න ඕන වෙන. ඕක සම්පූර්ණ වැරදි. තමන් දාන්න ඕන කියන එක සම්පූර්ණ වැරදි වැඩක්. වවුචර්ස් චෙක් කරන්න ඕන. හරි, චෙක් කරලානේ දාන්නේ නේ. නෑ, අද වෙලා තියෙන්නේ ඕක තමයි. හරිද? නෑ, ණය හිමියෝ නෙමෙයිනේ. මුදල් නැත්තම් ණය ගැතියෝ. ණය ගැතියෝ. ඒතර මුදල් නැති වුණා, මුදල් මදි වුණායින් පස්සේ වවුචර්ස් චෙක් කරලා ඒ හොයා ගන්න ඕන. ඒක හරි. එහෙම නැත්තම් ගොඩක් කාලවට අද වෙන්නේ අතින් මුදල් දාලා එදා බැලන්ස් කරනවා. එතකොට මොකද්ද වෙන්න ඕන? ඊළඟ දවසෙත් එයාට වරදින්න පුළුවන්. එයාට අතින් මුදල් ගන්න ඔහොම ඔහොම වැරදිලින් ගියාම ක්‍රෙඩිට් ඩෙබිට් චෙක් කරලා හරි. ඒ ඔක්කොම හරි. ඒ ඔක්කොම හරි. ඒ වුණාට අද ගොඩක් වෙන්නේ අවුට් එක හොයලා මොකද ඊළඟට කරන්නේ? ඔක්කොම කරලා ඉවරලා අතින් මුදල් දාලා බැලන්ස් කරන එක තමයි කරන්නේ ගොඩක් වෙලාවට. අතින් මුදල් දාලා බැලන්ස් කරන එක සම්පූර්ණ වැරදි වැඩක්. ඒක මේ පුද්ගලයා වංචාවක් කරනවාද නැද්ද කියන එක ගැන අවබෝධයක් මැනේජ්මන්ට් එකට ගන්න බෑ. හරි, මොකද දිගින් දිගටම ඔයගේ වැරදීම් වෙන්න පුළුවන්, අවසානයේදී ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම අවිනිශ්චිත ගිණුම ණය ගැතියෝ. ඒක ණය හිමියෝ කියන්නේ අපිට මුදල් තැන්පත් කරලා අපිට හරියටම අයිතිකාරයව හොයාගන්න බැරි නිසා ගණදිනකරුවන්ට අයිති මුදල් දාන ගිණුමක් තමයි ණය හිමියෝ කියන්නේ. ඒ කියන්නේ වෙන කෙනෙක්ට ඒක හිමි එකක්. හරි, දැන් මෙතන මුදල් අඩුවක් අපි කාට හරි වැඩියෙන් දීලා අපිට හොයාගන්න බෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා බැංකුවට සිද්ධ වෙනවා බැංකුවේ මුදල් වලින් අර වෙනස පියවන්. එතකොට බැංකුවේ හර කරන්නේ ණය ගැතියෝ, සස්පෙන්ස් ඩෙටර්ස් කියන ගිණුම. ක්‍රෙඩිටර්ස් නෙමෙයි. ක්‍රෙඩිටර්ස් දාන්නේ අපි ගණදෙනකරුවෙක් තැම්පත් කරලා ඒක හරියට ගණදෙනකරුගේ ගිණුම හොයාගන්න බැරි නම් ඒක හොයාගන්නකම් අපි දාන ගිණුම තමයි ක්‍රෙඩිටර්ස්. ඩෙටර්ස් ණය ගැතියෝ ඩෙබිට් කරලා මුදල් අරගෙන, එහෙනම් ණය ගැතියෝ ගිණුමේ තියෙන හැමදෙස්සම හරශේෂයක්. හරි, මුදල් අරගෙන කවුන්ටරේ බැලන්ස් කරන්න ඕන. ඊළඟට ඒක ඉහළ කළමනාකාරීත්වයට රිපෝට් කරන්න ඕන. මොකද එතකොට ඉහළ කළමනාකාරීත්වය දන්නවා, රයිට්, මෙහෙම වැරද්දක් වුණා, මේක ජෙනුවින්, මේ මේක පිටිපස්සේ වංචාවක් නැහැ කියලා. දිගින් දිගටම වෙන්නේ වැරදීම් සිද්ධ වෙන ඕන. එතකොට ඒක අර සේවකයාගේ කාර්ය සාධනයේ ගැටලුවක්. අන්න ගොඩක් වෙලාවට අදුව වෙන්නේ නැහැ නේද? මේ අද දැන් මේ රටේ සමාජයේ පුරවැසියන්ගේ යුතුකමක් තමයි වැරද්දක් සිද්ධ වෙන වෙලාවට, කොහේ හරි වැරද්දක් සිද්ධ වෙන වෙලාවක් තිබුණොත් ඒක අදාළ නිලධාරීන්ට, ඒ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට වාර්තා කරන එක පුරවැසියෙක්ගේ යුතුකම. වාර්තා කිරීම. අද වෙනවද ඒවා නැහැ නේ. අනේ අපි මොකටද ලෙඩ දාගන්නේ කියලා අහක බලාගෙන යනවා. ඒ වගේම තමයි අද කෑෂ් බැලන්ස් කරද්දී ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ඕක. ඒ නිසා අනිවාර්ය වාර්තා නොකිරීම විශාල වංචාවකට හේතුවක් වෙන්න පුළුවන්. හේතුවක් වෙන්න පුළුවන්. අනුකූලතා පිළිනොපැදීම. ඒ වගේම තමයි ඕගොල්ලන්ට ඕන තරම් කම්ප්ලයන්සස් තියෙනවා. පාස්වර්ඩ් පොලිසි එකේදී වෙන්න පුළුවන්. ඊළඟට වෙන වෙනත් යතුරු පරිහරණයේදී වෙන්න පුළුවන්. ඒ ක්ලාස්, බී ක්ලාස් කම්ප්ලයන්සස් ඕන තරම් තියෙනවා නේ. ඊළඟට දැන් මේ KYC ගැනීමේදී KYC ගැනීමේදී කම්ප්ලයන්ස් තියෙනවා. ඒවා ගත්තේ නැත්නම් එම විශාල අවදානමකට ලක් වෙන්න පුළුවන්. ලක් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ දේවල් වලින් මලකින්න ඕන. දැන් අවදානම අවම කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. වංචා අවදානම් කළමනා කරන ප්‍රතිපත්ති හඳුන්වා දීම. දැන් ඕගොල්ලන්ගේ බැංකුවල මේ වෙනකොට තියෙන ඕන ඔපරේෂනල් රිස්ක් එක report වෙන යම් තැනක ඔය වගේ මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ කවුන්ට්‍රේ මුදල් අඩුවීමක් සිද්ධ වුණොත් එහෙම ඒක වහම වාර්තා වෙන්න ඕන මෙහෙයුම් අවදානම කළමනාකරණය කරන යම් තැනකට සිස්ටම් එකෙන්ම report වෙන්න ඕන. හරි, ඒතර යම් මේ මොන හරි සංඥා පද්ධතියක් වැරදි විදියට වෙනවා නම් ඒවා report වෙන්න ඕන. ඒවා තමයි වංචා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති හඳුන්වා දීම විදියට සඳහන් කරන්නේ. විසිල් බ්ලෝවින් අනතුරු ඇඟවීම් ක්‍රමයක්.
කොළවල නම් ඇති සර්කියුලස් වල ඇති ඒව සිද්ධ වෙන්නේ නැහැ. යම් තැනක වංචාවක් සිද්ධ වෙනවා නම් වැරද්දක් සිද්ධ වෙනවා නම් ඕනෑම පුද්ගලයෙක්ට ඉහළ කළමනාකාරීත්වයට ඍජුවම ඒ දැනුම් දෙන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි විසිල් බ්ලෝවින්. ද්වන්ද පාලනය. මොකද ද්වන්ද පාලනය කියන්නේ? දැන් කොලා කියන්න බලන්න. ද්වන්ද පාලනය. මොනවාද ද්වන්ද පාලනයට යටත් වෙන්නේ? ද්වන්ද පාලනය. ඩුවල් කන්ට්‍රෝල්. වත්කම් තමයි ගොඩක් කියලානේ. යතුරු නෑ වත්කම් යතුරු හරහා පාලනය කරන වත්කම් යතුරු හරහා පාලනය වෙන්නේ වත්කම් යතුරු ද්වන්ද පාලනය තියන්න ඕනේ නෑ ඕ උදාහරණයක් තමයි මුදල් වත්කම ඒක ද්වන්ද පාලනයේ තියෙන්නේ ඒතොර ද්වන්ද පාලනය කරන ක්‍රමය තමයි සේප්ුවට දාලා දෙන්නේ යතුරු දාලා යතුරු දෙන්නේ පාවිච්චි කරන එක දෙන්නේ යතුරු පාවිච්චි කරන එක ද්වන්ද පාලනය නෙමෙයි රයිට් සේෆ්ටි ලොකර්ස් සේෆ්ටි ලොකර්ස් ද්වන්ද පාලනය නෑනේ ඒක සෝරි ද්වන්ද පාලනය සේෆ්ටි ලොකර්ස් නෑ සේෆ්ටි ලොකර්ස් කොහොමද ද්වන්ද පාලනය තියෙන්නේ සම්පූර්ණ ලොකර් එක තියෙනවා අනිත් ලොකර් එක අයිතිකරු පාවිච්චි කරනවා ඒ වගේ දේවල් ඒවත් ඔය කියන ඔක්කොම බැංකුවේ වත්කම් මුදල් චෙක් පොත් ගනුදෙනුකරුවන්ට අයිති වත්කම් ඒ කියන්නේ රන් භාණ්ඩ ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ මේ ඔය ඔප්පු ඒ වගේ දේවල් සුරැකීම් හරි බැංකුවට අයිති ATM කාඩ් පත් පින් හෝල්ඩර්ස් බැංකුවේ චෙක් පොත් ඒ කියන්නේ පේ ඕඩර්ස් වගේ දේවල් ඒ සියල්ල ද්වන්ද පාලනයට යටත් වෙන්න ඕන. ඊවන් ලීගල් ડોකියුමන්ට්ස්, වවුචර්ස්, වවුචර්ස් උත් අනිවාර්යයෙන්ම ද්වන්ද පාලනයේ තියෙන්න ඕන. අනුකූලතාවයේ තහවුරු කරන්න ඕන. ඉතින් වරින් වර දැන් ඔයගලට කියලා තියෙනවා රුපියල් මිලියනට වැඩි ආපසු ගැනීම සති දෙකෙන් දෙකට වාර්තා කරන්න ඕන කම්ප්ලයන්ස් ඔෆිසර්ට ඒ අරහා සෙන්ට්‍රල් බැංකුවේ FIU එකට යන්න ඕන. ඒ වගේම මේ නරක ණය වලට මාරුයි දැන් නම් ඉතින් කාටවත් මොනවද නොකර ඉන්න බෑ සිස්ටම් එකෙන්ම මාරු වෙන ඉඳලා සිස්ටම් තියෙන ඉස්සර සිස්ටම් හරියට නැති වුණාන් පස්සේ ඒ නරක ණය වලට මාරු වෙනව වාර්තා වෙන්නේ නැහැ හේතුව තමන්ගේ නරක ණය ප්‍රතිශතය වැඩි වෙන නිසා බ්‍රාන්චස් ට්‍රාන්චස් වල ඒක වාර්තා කරන්න නැතුව නන් පර්ෆෝමින් මාරු කරන්න නැතුව ඉන්නවා නමුත් දැන් සිස්ටම් එකෙන් ඔටෝමැටිකලි මාරු වෙන ඉඳලා ඒ ගැටලුව එන්නේ නැහැ ඕක තමයි පද්ධති පාවිච්චි කරාම තියෙන වාසි ඊළඟට අභ්‍යන්තර විගණනය අපි මේවා ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම යටතේදී කතා කරන ඉඳන් මම සරල කියාගෙන යන්නේ ගනුදෙනු අනුමත සීමාවන් පාවතාගෙන යාම. දැන් සමහර ගනුදෙනු තියෙනවා උදාහරණයක් විදිහට කවුන්ටරේ ටෙලර්ට ගෙවන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ වගේම B class ඔෆිසර් කෙනෙක්ට ගෙවන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒතර A class B class එකතු වුණා වුණොත් ඒ වගේ අවදානම් දරයේ සීමාවන් වෛරස් වලින් ආරක්ෂා කිරීම අවදානම විමසීමේ ක්‍රමවේද CCTV කැමරා ආවරණය දැන් ඔය මේ email කියන්නේ අවදානම් විමසීමේ ක්‍රමවේදයක්. email කියන්නේ anti money laundering packages තියෙනවා නේද දැන් branches වල බැංකුවේ. මුදල් විශුද්ධිකරණ යට අහුවෙනවද නැද්ද කියලා බලන්න මේ email packages හරහා international transactions සිද්ධ වෙන්න ඕන. හරි. ඒවා අවදානම විමසීමේ ක්‍රමවේද. CCTV disaster recovery business continuity plan ඒවා අපි විස්තරාත්මකව කතා කරමු ඉස්සර ඊළඟට එන හෑන්ඩ් අවුට් එක යටතේ. ඉතින් මේව තමයි අවදානම්. ඉතින් මුල් අවදානම් තියෙනවා, මෙහෙම අවදානම් තියෙනවා. ඉතින් වෙළඳපළ අවදානම් ගොඩක් කලාවට ආයෝජකයන්ට බලපාන්නේ අපර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ආයෝජකයව තමන්ගේ මුල් නෙමෙයි වෙළඳපළ වටිනාකම ඉහළ පහළ යාම මත ඇති වෙන්න පුළුවන් අවදානම. ඒතර ඒ අනුව ඒ අදාළ ආයෝජකයා හෝ ආයෝජකයා ඒ පිළිබඳව වගකීම දරන්න ඕන. දැන් ගොඩක් වෙලාට තැන්පතු වල අවදානම ඇති වෙන්න පුළුවන් ණය අවදානම නිසා. ඒකට බැංකුව අදාළ ණය මූලධර්ම අනුගමනය කරන්න ඕන.
එතකොට වරදින කරුවන්ගේ තැන්පත්වල අවදානම් ඇති වෙන්න පුළුවන් මෙන්න මේ කියන මෙහෙම අවදානම් නිසා. ඒතර බැංකුව ඒවා අනුගමනය කරන්න ඕන. මේ ටික තමයි මූලිකවම අපිට අවදානම සම්බන්ධයෙන් කතා කරන්න තියෙන මුල් නිමයන් වලට ඇති වෙන්න පුළුවන්. අපේ මේ අවදානමත් එක්කලා තියෙන තව හෑන්ඩ්අවුට් එකක් තියෙනවා longevity risk. එතන දිගු ජීවිත කාලය නිසා ඇති වෙන අවදානම. මේකත් මුල් නිමයන් වලට ඇති වෙන අවදානම. මේ මුල් නිමයවම pension funds social benefit funds අන්න ඒ වගේ දීර්ඝ කාලීනව ගනුදෙනු කරුවන්ට ප්‍රතිලාභ ලබා දෙන අරමුදල් වලට වෙන්න පුළුවන් අවදානම. හරි. ඒක අනාගත සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් ලෙස විශ්‍රාම යාමට පෙර බොහෝ සේවකයන් වෙනම තරුණ වියේ ඉක්මන පුද්ගලයන් විශ්‍රාම දිවයේදී ප්‍රයෝජන ලැබීමට දීර්ඝ කාලීනව ප්‍රතිලාභ ලබන විවිධ මුල් උපකරණ වල ආයෝජනය කරයි. කෙනෙක් ජීවත් වෙලා ඉන්නකම් ප්‍රතිලාභ ලැබෙන ආයෝජන. මෙම නිමැවුම මූලික ලක්ෂණයක් වන්නේ අදාළ ආයෝජකයා වෙතින් විශ්‍රාම වයස එළඹෙන තෙක් එකඟ වූ පරිදි ආයෝජනය කිරීමටත් විශ්‍රාම වයසට එළඹුණු පසු පොරොන්දු පරිදි අර වන් කිව්ව ඇනියුටි ප්‍රොඩක්ට්ස් කියලා මතකයි දෙනේ වාරික ගෙවීම් ප්‍රතිලාභ ගෙවීම් නිමැවුම. ඒතර ඒකෙදි ගොඩක් වෙලාවට රැකියාව කරන කාලෙදී රැකියාව කරන පුද්ගලයා විසින් පෙන්ෂන් ෆන්ඩ් එකකට දායකත්වය දක්වනවා. විශ්‍රාම ගෙවීම පස්සේ පෙන්ෂන් ෆන්ඩ් එක විසින් අදාළ පුද්ගලයාට මාසිකව වාරික ගෙවනවා. මේවා විශ්‍රාම සැලසුම්. එපිට රක්ෂණ සැලසුම් වෙන්නත් පුළුවන්. longevity bonds කියලා තව වර්ගයක් තියෙනවා. හරි. අපි ඒක කතා කරේ නැහැ. වෙන්න පුළුවන්. මුල්‍යායතන මෙම නෙමෙයිම ඉදිරිපත් කරනකොට. එතකොට දැන් මුල්‍යායතන රක්ෂණ සැලසුමක් කියන්නකො. ඉදිරිපත් කරනකොට ඒ අදාළ පුද්ගලයා කොච්චර කාලයක් ජීවත් වෙයිද? අපේක්ෂිත ආයු කාලය මොකද්ද? ඒවා ඔය කියන කරුණුත් එක්ක තමයි රක්ෂණයක් හෝ පෙන්ෂන් plan එකක් හෝ ඉදිරිපත් කරන්නේ. ඒ අපේක්ෂිත ආයු කාලයට වඩා අර රක්ෂණය හෝ පෙන්ෂන් එක ලබාගත් පුද්ගලයා ජීවත් වුණොත් හරි ඒ කාලෙට අරමුදලෙන් මුදල් ගෙවන්න ඕන ප්‍රතිලාභයක් නැතුව අරමුදලට ප්‍රතිලාභයක් නෑ අරමුදලෙන් මුදල් වැය වෙන එක විතරයි වෙන්නේ. අන්න ඒකට තමයි longevity risk කියන්නේ. right අපේක්ෂා කරන ආයු කාලයට වඩා ආයෝජකයා ජීවත් වන විට මුල් ආයතන අපේක්ෂිත ප්‍රමාණයට වඩා ප්‍රතිලාභ ගෙවීමට සිදු වීමෙන් ඇතිවන අවදානම තමයි longevity risk. මේකට හරියට සිංහල නමක් නැහැ. ඉතින් ඔයගලන්ට මේ විදිහට අඳුරගන්න පුළුවන්. ගණනය කර ඇති පරිදි අපේක්ෂිත කාලයට වඩා වසරක් ආයෝජකෙක් අමතරව ජීවත් වන විට නිශ්චිත ප්‍රතිලාභ ගෙවීමේ විශ්‍රාම අරමුදල 3.4% ප්‍රමාණයකින් වර්තමාන අගය අව ප්‍රමාණය වේ. වෙනවනේ. ඒතර අරමුදලට ප්‍රතිලාභයක් ලැබෙන්නේ අරමුදල ડિප්‍රීෂিয়েට් වෙවි යනවා. වර්තමාන අගය අඩු වෙවි යනවා. එම ප්‍රමාණය මුල්‍ය ආයතනය දරන්න ඕනේ. ඒතර මුල්‍ය ආයතන වලට ඇති වෙන්න පුළුවන් අවදානම තමයි මේ longevity risk එක කියලා කියන්නේ. ඕකත් නිතර මේ ප්‍රශ්න වලට අහලා තිබ්බා. ඒ නිසා මේක තේරුම් ගන්න. මේක අවදානම අවම කරගන්න. දැන් මෙතෙන්ද අවදානමක් තියෙනවනේ. දැන් රක්ෂණයක තියෙන අවදානම කොහොමද අවම කරගන්නේ? යමක් රක්ෂණය කරාම ඒක ඉදිරියේදී වෙන්න පුළුවන් යම් සිදුවීමක් නිසා ඇති වෙන්න පුළුවන් අහිතකර බලපෑම අවම කරගන්න හෝ නැති කරගන්න තියෙන එක තමයි රක්ෂණය කියන්නේ නේ. ගිනි රක්ෂණය කියනවා. එතකොට ගින්නක් ඇති වෙන්නේ නැහැ. ඉදිරියේදී ගින්නක් ඇති වුණොත් ඇති වෙන පාඩුව පියවන්න තමයි රක්ෂණ ගිනි රක්ෂණයක් තියෙන්නේ. හරි. ඒතර ගින්නක් ඇති වෙන්නත් පුළුවන් නැති නොවෙන්නත් පුළුවන්. ඒතර ගින්නක් ඇති නොවෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන පුළුවන් තරම්. මේකත් එහෙම තමයි. ආයෝජකේ අපේක්ෂා කරන කාලයට වඩා ජීවත් වෙයි කියන එක දැම් කියන්න බෑ. කියන තත්ත්වය අනුව එයා ඔන්න ජීවත් වෙනවා. අන්න ඒ ජීවත් වෙනකොට යම් සිදුවීමක් වුණා අපේක්ෂා කරන කාලෙදී එයා මිය ගියේ නැහැ. දැන් රක්ෂණ අරමුදල අවුරුද්දකට 3.4 ගානේ මේ පෙන්ෂන් අරමුදල 3.4 ගානේ අඩු වෙනවා. දැන් රක්ෂණය කරන එක්කෙනා අර සිදුවීම සිදු වුණොත් එකවර විශාල මුදලක් ගෙවන්න නම් රක්ෂණ වාර්කය කියන්නේ කුඩා එකක්. ගෙවන්න වෙන මුදල විශාලයි. සම්පූර්ණ ගානට රක්ෂණය කරොත්. එහෙනම් අරයා කරන්නේ නැවත
प्रतिरक्षण करणवा वेन प्रतिरक्षण समागम री इंश्योरेंस के लिए री इंश्योरेंस अरे रक्षण समागम सिद्ध पुलवाम अवधानम अवम कर गवागेम तमय लोंगवेटी पेंशन फंड पेंशन फंड अवधान अवम कर नवत वेन अवधान अवम कर पुलवां क्रम वेद्यागू भाविता कर लोंग रिस्क यम पेंशन फंड आयोजने कर आयोजक अपेक्षा करण कल वडा कल जीवत्न पेंशन फंड अति अवधान लोंग रिस्क पेंशन फंड एवनी अवधान की मुदवा अदाल पेंशन फंड इधर आयतन मिन्न मेकन क्रम वेद बै इन बै औट इला लोंगेट सोप कियन क्रम वेद अवधान अड्डू कर बै इन के बल विश्राम आरम सलसुम इधर मुदले वकंस वगकी रही पेंशन प्लान दिन आयतने रक्षण समागम इतना रक्षण रक्षण समागम रक्षण वारे प्रथम पशु रक्षण समागम विश्राम प्रतिलाभ गेवीं वार इन वार गेम कर री इंश्योरेंस मैं बै इन की क्रम पेंशन फंड पेन तनक रक्षण डाउन पेमेंट अप फ्रंट पेमेंट इतने वर इन वर फंड मुदल बाधेनो रक्षण समागम वैसे बाय आउट विश्राम सेलकुल इधरिपात करना अर मुदले सील वत्कम्सा वागकेम रक्षण समागम पावरनो रक्षण समागम पावरनो सील वत्कम्सा वागकेम तो वत्कम पालने करना रक्षण समागम वेतिन वारिक्या क्लबेनो मेतन दे रक्षण समागमें विश्राम अर मुदलट वारिक्या क्लबेनो मेति विश्रामिक रक्षण समागम ओ दिल्ली विश्रामिक अंत विश्राम लभ्य अरे रक्षण समागम लभ्यकी रक्षण समागम प्रयत्न मे विश्रामिक विश्राम लभीम रंधा पावती ओ एक विधिया अवधान अवकर लोंग सोप प्रतिरक्षण समागम तो सोप गणदेन अनेक पार्श्व वारे स्थिर गिवीम कर එම හේතුවෙන් විශ්‍රාම සැලසුම් ඉදිරිපත් කරන ආයතනය වෙත අරමුදලේ සත්‍ය හා අපේක්ෂිත අගයේ වෙනස වරින් වර ප්‍රතිරූප. එතකොට රක්ෂණ සමාගමට හෝ මේ සොප් එක කරපු ආයතනයට වරින් වර නෙමෙයි ස්ථිර වාරිකයක් ගෙවනවා. මාසිකව හෝ එක දිනෙච්ච විදියට. ඊළඟට මේගොල්ලෝ වාර්ෂිකව මේ ෆන්ඩ් එක මේ वेलू करला गणने प्रत्यागणने करला अदाल वेनस प्रतिपूर्णे करना लोंगेटी सोप लोंगेटी बॉन्ड्स मे लोंगेटी बॉन्ड की है ना निमेवम हरी पेंशन फंड लॉन्ग बॉन्ड की मैं पेंशन प्लान इंश्योरेंस प्लान लॉन्ग बॉन्ड्स मैं लॉन्ग बॉन्ड की यम जन समाज के दिग्का जीवत अनुपात मत मे बेदम कर वाल मिल क्रीम पदन अगे गिवीत वारे दुन बेदर निकरने की विश्राम सल सुमको इक वर्गे वारे अग्नो बंदुंकर निकुदरण विश्राम सल सुमें सेवक आट प्रतिलाभ गेवन प्रतिरक्षण करण वारिन्नोर वारिक गेवन सत्य अपेक्षित गे विनस वारिन्नोर बंदुंकर निकुदरण गेवन मे विन क्रम संकीर्ण तेरुंगन उत्साह मेघतम दिगुकालीन जीवत्न सहति अवधान लोंगेट रिस्क का लोंगेट रिस्क अवमकर गण पेंशन प्लान इतिर पत्कर आयतन गण क्रिया मार्ग अरे इतना मे
අවබෝධ වෙන්න ඇති. මොනාරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ලබන ඉරිදා පන්තිය තියෙනවා. හරි, ඉරිදා 24 25 නේ, 25 වෙනිදා පන්තිය තියෙනවා. නැන් සියලු දෙනාටම ස්තුතියි.